சலனம் சரிசரா ரசபதம் கலபால நிக நிக ஹரமவனா අතේ ඇඟිලි 10ක් අපිට තියෙනවා මේ ඇඟිලි 10 10 විදියක් නිසා අපිට ඕනතරම් වැඩ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අපි විශ්වාස කරනවා හැම මිනිසෙක්ම බොහොම සවිශේෂී කියලා එකිනෙකාට අනන්‍ය වූ හැකියාවන් දක්ෂතාවයන් වලින් ඕන් පිරීලා ඉතිරිලා ගිහින් තියෙනවා හැබැයි සමහර අවස්ථාවන් අපි දකිනවා සමහර පුද්ගලයෝ මේ විශේෂ කියන වචනේ පොඩ්ඩක් බැහැර වෙලා සවිශේෂී වෙනවා අනිත් හැමෝම කරන වැඩට වඩා එහා ගිය දෙයක් වෙනස් වූ දෙයක් ඕන් කරන්න උත්සාහ කරනවා දැන් මිනිසුන් ගත්තාම ස්ත්‍රී පුරුෂ කියන මේ කොටස් දෙකට බෙදුවාම අපි කාන්තාව ගැන බොහෝ ඉහලින් කතා කරනවා හරිම අභිමානින් කතා බහ කරනවා ඉතින් ඔබ දන්නවා ලියතම්බරතුලින් අපි හැමදාම අපේ කාන්තාවන් ගැන කතා බහ කරනවා කියලා ඉතින් සිකුරාදා දවස ගැන මේ සුවිශේෂී දවසක් ඉතින් මේ සුවිශේෂී දවසේ ඔබ දන්නවා පූර්ව ප්‍රචාරක පටෝස්සේ අපි ඔබට මතක් කළා අද දවසේදී කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා ශ්‍රී ලංකාවේ ලාබාලතම ආචාර්ය උපාධාරිණිය අය අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මං හඳුනා දෙන්නම් අයව जातिक व्यापार कलमनाकारित्व आयतने पारिगणिक विद्याशाधिपति आचार्य बुद्धिमा हंसनी सुवसिंह आय पंडित ये मे संवादे बहुम आर्थवाते अभी दान के दवास संबंध में आयतमाई मानव है कि आपवर्धन विशेष साक्ष रत्न कुमारी महात्मी आय पंडित आज दवस यदि मैं विश्वास करो मे मे पैदेक मे होरावण देख बहुम सुंदर हो रहा वन देखा बाट पाते भी मट वगे प्रेक्षक बट अति थिंग अभी मे दिवर गण कथा भाग रहा खाली हेमदाम वगे सो दनम सचिव ने पत्र गे लान ओ वासना दिन सत्य दवा स्वाह पुरावट में अभी एक एक जाती है आहार हदन है ओबड़ खेल दिन आई थिंक अद दवा अभी वेन कल तीन ने अतर पसक सकसा गन्ना कार्य गन ओबो धनवाद कलम समहार आपके जो मे दे गन खाली धन्यवाद दे हेमत नत्तम गुरा कुलारे में अद दवा से दे हदन ने दे पिली वद कथा करो तेम ओने मकने खदन अनिवार्य में दन किए न दे आप नमु हरिया कार वहदा गनी को हम दिखेंगे तमाई अद दवा से दे खेल देना लास्ट वेला इन थिंग सुप्रद विधि हटम शुक्रवार दवस से अपित के तो लाइन वा शिफ्ट प्रवीण विद्यारत्न आई बन के लिए गाना आई थिंक अद मुना दे में हदन ने आनी मम नंदा नवा नम पेक्षिका वंट की मुना दे हदन ने आई थिंक सदित्र की वो आगे अपि दान्न देयक अप में हदन है भाई गोडक देने क्वरद गान्न देयक मट दुर्गत हम देंगे ना नेता मट कथा करना मेक शिफ्ट हरीट है दिन ने मेक හරියට බේක් වෙන්නේ නැහනේ. කියන එක මට කියන්නේ. ඒකයි මම මේක අද හදන්න හිතුනේ. අපි අද හදන්නේ කැරමල් පුඩින් එක. කැරමල් පුඩින් එක කොහොමද හරියාකාරව හදාගන්නේ කියන එක අපි අද ඔයගලට පෙන්නනවා. ඔව්. ඉතින් අද අපි හදන්න යන්නේ කැරමල් පුඩින් එක. ඕනම කෙනෙක් දන්න කියන දෙයක් සහ මම හිතන්නේ ගොඩාක් කට්ටිය කන්න ආසු කරන දෙයක් තමයි දවසේදී අපි හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔබට මතක් කිරීමක් කරන්න කැමති මේ ලේ තඹරා පොතයි පැන ළඟට අරගෙන තියාගන්න. හැවසුළු මොහොතකින් කියනනම් කැරමල් පුඩින් එක හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද කියන එක. ඉතින් නැවතත් අවස්ථාව ලබා දෙනවා වාසනාගේ පැත්තට. හොඳයි. ඉතින් කැරමල් පුඩින් එක කන්න අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්නවා. ඒ වගේ මතක් කරන ගමන් අපි සෝදානම් මත දවසේදී මේ සංවාදය ආරම්භ කරන්න. දැන් අපි ඔබට මතක් කළා ශ්‍රී ලංකාවේ ලාබාලතම ආචාර්ය උපාධි ධාරිණිය අපිට ගත් දවසේ සම්බන්ධ වෙනවා කියලා. බුද්ධිමා දැන් කෙනෙක් එකපාරට මෙහෙම දෙයක් තමගේ ජීවිතේට ලැබුණාම එකපාරට නෙමෙයිනේ මේ එකපාරට ලැබෙන්නේ නැහැ කිසිම දෙයක්. අපි ගොඩක් මහන්සි වෙලා අමාරුවෙන් මේ දේවල් අපි අපේ ජීවිතේට කරගන්න අවශ්‍යයි. දැන් ඔබේ ජීවිතය තුළ ඔබ මේ දේ ජයග්‍රහණය කරනවා. දැන් මේ වචනේ තුළම තියෙනවා ශ්‍රී ලංකාවේ ලාබාලතම ආචාර්ය උපාධි ධාරිණිය. දැන් ලාබාලය ගොම ඉක්මනින් ඇයි මේ දේ ලබාගෙන තියෙනවා. හුඟක් දෙනා උත්සාහ කරනවා ඉක්මනින් දේවල් ලබා ගන්න. හැබැයි ඉක්මනින් ලබා ගන්න දේවල් අපි කියනවා පවතින්නේ නැහැ ඒක ලේසි නැහැ කියලා. හැබැයි ඔබම ඉක්මනින් ඔබේ ජීවිතේ හුඟක් දේවල් ළඟා කර ගන්නවා. මේ ඉක්මන් කියන වචනේ ඔබේ ජීවිතේ කොච්චර සමීපද ළඟයිද මම අහන්න කැමති මුලින් මේක. ඔව් ඇත්තටම මගේ ජීවිතේ මම මේ ඉක්මනින් කරා කියලා කියන එක විග්‍රහ කරොත් පාසල් ගියේ අවුරුදු දෙකමාරෙන්. ඉතින් පාසල් ගිය අවුරුදු දෙකමාරෙන් එතනින් පටන් ගෙනලා එතනින් තමයි ඇත්තටම ඉක්මන් ජීවිතය පටන් ගත්තේ. එහෙම උනේ මගේ මව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරේ. තාත්තා ශ්‍රී ලංකා රේගුවේ. ඉතින් දෙන්නම කොළඹට ආවේ මාතරේ ඉඳන්. ඊට පස්සේ ඒ ආවට පස්සේ ඒගොල්ලෝ රස්සවල් වල ගොඩාක්ම බිසි වුණා. ඉතින් ඒත් එක්කම මේ මාව ඉක්මනටම පාසලකට යොමු කෙරුවා. ඉතින් එතෙන්දි තමයි අවුරුදු දෙකමාරෙන් පාසල් ගියේ. එතනින් පටන් ගත්ත ජීවිතේ ඇත්තටම මේ පොඩි පන්තිවලදී මම ඉක්මනට ප්‍රොමෝට් වෙලා තියෙනවා. ඒ ඉක්මනට ප්‍රොමෝට් වෙලා ඊළඟට පන්තියේ බාලම ළමයා බවට පත් වුණා.
එතකොට මම O level විභාගයට පෙනී සිටින්නේ අවුරුදු 13 දී. අවුරුදු 16 දී තමයි A level විභාගය අවසන් කරලා කැම්පස් ජොයින් වෙන්නේ. ඉතින් ඊට පස්සේ 17 වෙනකොට කැම්පස් ජොයින් වෙලා ඊළඟට 19ක් වෙනකොට ඩබල් ඩිග්‍රි එකක් කරනවා මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ software engineering ඒ වගේම කර්ටින් විශ්වවිද්‍යාලයේ ඔස්ට්‍රේලියාවේ computer science specialization එක හදාරනවා. එතකොට ඒ specializations මම හදාරලා ඊළඟට අවුරුදු 19ක් වෙනකොට මම staff එකට ජොයින් වෙනවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ. ඉතින් එතෙන්දෙත් ඉක්මන් උනා රස්සාවකට මුලින්ම පියනා ගන්න. ඊට පස්සේ ඇත්තටම මම අවුරුදු 22ක් වගේ වෙනකොට තීරණය කරා මම රස්සාවෙන් බ්‍රේක් එකක් අරගෙන මගේ PhD එක ෆුල් ටයිම් කරනවා කියලා අවුරුදු 19 දී තමයි PhD එක කරන්න පටන් ගත්තේ ස්ටාෆ් එකට ජොයින් වෙනවත් එක්කම. ඊට පස්සේ අවුරුදු 24 වෙනකොට ආචාර්ය උපාධිය කම්ප්ලීට් කරුවා මොර්ටු විශ්වවිද්‍යාලයත් ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේත් ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් එක්ක පෙරදින විශ්වවිද්‍යාලයෙන් තමයි මම ග්‍රැජුවේට් වුනේ. හොඳයි. ඔන්නෝම තමයි ඇගේ ජීවිතේ ඉක්මන් භාවය ඇයි ජීවිතේ ලං කරන් තියෙන විදිය. රත්නමිස් මේ අපේ සමාජයේ කියනවා ඉක්මන් කොටයි කියලා කතාවක් අපි අහලා තියෙනවානේ මේ ඉක්මනට යන්න එපා පොඩ්ඩක් ඔක හිමීසරේ නිවින් හැල්ලුවේ වැඩ ටික කරන්න කියලා අපි සාමාන්‍යයෙන් කියනවානේ. හැබැයි මේ ඉක්මන් කොට නොවි කොහොමද මේ ඉක්මනින් තමන්ගේ ගමන හරියට යන්නේ අනිත් අයට වඩා සුවිශේෂී වෙන්නේ කොහොමද? අය මං හිතන හොඳ උදාහරණයක් අපිට. අපි මතක් කරමු මේ ඉක්මනට යනවා කොහොමද මේ කඩාගෙන ඉඳගෙන යන්න පුළුවන් කමක් නැහැ නේ මේ ගමන. හැබැයි බොහොම සීරුවට හරි ඉක්මනින් හරි ලස්සනට අයගේ ගමන ගිහිලා තියෙනවා. අපි මෙතනින් පටන් ගමු කතාව. වාසනා අර ඉක්මන් කොටයි කියන එක එහෙම නැත්නම් හරි හෙමීන් අපේ ජීවිතේ ගෙනියන්න ඕනේ කියන එක සම්බන්ධ කරන්න ඕන විවිධ තැන් තියෙනවා. හැබැයි අධ්‍යාපනය කියන්නේ එහෙම කක් නෙමෙයි. අපි කියන අධ්‍යාපනය කියන කිපදුන දවසේ තමයි පටන් ගන්න දෙයක්. එතකොට ඒක නිසි ක්‍රමවේදයක් ඔස්සේ විවිධ ක්‍රමවලට අපි මේ ලෝකෙට ආපු දවසේ තමයි ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊපස්සේ මියෙන තුරාවටම අන්තිම තප්පරය දක්වාම ඉගෙන ගන්නවනේ. ඉතින් දැන් බුද්ධිමා පාවිච්චි කරේ මේ ඉක්මන් ගමනට අධ්‍යාපනය. ඉතින් අපි කොහොමද කියන්නේ අධ්‍යාපනය ඉක්මනින් හැදෑරුවා කියලා ඉක්මන් කොටයි කියලා. ඒක නිසා අහගෙන ඉන්න ඔබට කියන්න ඕන දේ තමයි හැම තප්පරේම ඔබ මේ වැඩසටහනින් පවා ඉගෙන ගන්නවා. ඒ නිසා අධ්‍යාපනය කියන එක ඇය ඉතාමත්ම විධිමත් විදියට ඇගේ අධ්‍යාපනයක ජීවිතය ඉක්මනින් ඡයග්‍රහණය කළා. හැබැයි එහෙම නොවෙන්න ඕන තරම් අපේ ජීවිතයේ තප්පරෙන් තප්පරෙම ඉගෙන ගන්නා රටාව තුළ අපේ ජීවිතයේ යම්කිසි ඉලක්ක කරා හඹාගෙන යෑමේ ක්‍රමයක් තමයි අපි හැමෝ ළඟම තියෙන්නේ. හැබැයි අද දවසේ අපිට දැනගන්න පුළුවන් වෙයි බුද්ධිමා කොහමද මේ තරම් ඉක්මනට අධ්‍යාපනයේ සුවිශේෂ අති විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගියේ. මොකද අපි දැනට දන්න විදියට ඇගේ කතාව බොහෝ දේවල් අපි හොයාගත්ත විදියට වාසනාය ඉතාමත්ම ලේසියෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. අන්න ඒ නිසා මට හිතෙන්නේ නැහැ කිසි විටක ඇය අවුරුදු 2 පාසලට ගිහිල්ලා ඊට පස්සේ 19 වෙනකොට PhD එකක් කරන්න පටන් අරන් 24 දී ඒක ඉවර කරා කියලා ඒක හරි ඉක්මනින් ගිය ගමනක් කියලා. මං හිතනවා ඇගේ ජීවිතේ බොහෝ දේවල් අපිට අද දැනගන්න පුළුවන් වෙයි මේ තරම් ඉක්මනට එතනට යන්න ඇය කොයි තරම් ඇගේ ජීවිතයේ වෙලාවල් පාවිච්චි කරාද. සමහර වෙලාවට ඔය ඉක්මන කියන්නේ දවසේ පැය 24 වාසනා ටිකක් කම්මැලිකමට පාවිච්චි කරන අයට. සමහර වෙලාවට ඇය අවුරුදු 24 දී මේක ගන්නකොට සමහරට අවුරුදු 40 දී ඒක ගන්න පාවිච්චි කරන වෙලාව පාවිච්චි කරලා ඇති. ඒ කියන්නේ ඇගේ මේ අධ්‍යාපනික ක්‍රමවේදය සඳහා. ඒ නිසා ඇගේ පැය 24 ඉතාමත් හොඳින් කල්පනාකරණය කරගෙන වැඩි වෙලාවක් ඇය ඒ සඳහා දීලා තමයි මේ ජයග්‍රහණී කරගෙන ඇත්තේ. ඒ නිසා කාලය ඉක්මන් කියන එක පිළිබඳව අපි කාලය එක ගැලපුවොත් මම හිතන්නේ නෑ කාලය අඩුවෙන් පාවිච්චි කළා ඇයට මේ ජයග්‍රහණය කරගන්න හම්බුණා කියලා. මම ඇයගේ පුවත්පත් ලිපියක දැක්කා සමහර දවසට ඇය පැය 2-3 තමයි නිදාගෙන තිබුණේ. ඉතින් ඒක නිසා ඇය හොඳට කාලය කල්පනාකරණය කරගෙන අපි ඇත්තටම තවදුරටත් වාසනා ඔය කාලය කල්පනාකරණය කියන එක පිළිබඳව කතා කරනකොට ඔය කාලය නෙමෙයි අපි කියන්නේ ස්වයං කලමනාකරණේ නැත්තම් self management කියලා තමයි ඒක දැන් වෙනස් වෙන්නේ. ඒක නිසා කාලය පැය 24 කාටත් එක විදිහට තියෙනවනේ. එතකොට අපි කොහොමද අපිව මේ කාලයත් එක්ක කලමනාකරණය කරගන්නේ? ස්වයංව මේ කරගන්නේ කොහොමද? මං හිතනවා අපිට අද දැනගන්න පුළුවන් වෙයි ඇය මේ අති විශිෂ්ට ජයග්‍රහණයට අර ඉක්මන් කොටයි කිව්වට ඇගේ කාලය කොයි තරම් පාවිච්චි කරලද කොයි තරම් ප්‍රයෝජනට අරගෙනද ඇය මේ 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 තත්ත්වයට ආවේ කියන එක. ඔව් පුංචිම කාලේ ප්‍රොමෝට් වෙලා උනා කියලා මං අහලා තිනවා සහ ඩබල් ප්‍රොමෝෂන් හම්බ වෙනවා
පුංචිම කාලේ අවුරුදු 5 මං හිතන්නේ 10ට අඩු කාලයක් අඩු කාලයක් ඉතින් මෙහෙම වෙනවා කියන්නේ ලේසි නෑනේ ඉතින් මේ දේවල් එක්ක හිතන්න පුළුවන් ඔබට කාලය කොහොමදයි කල්පනාකරණය කරලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ කොහොමද මේ දේවල් අත්දැකීම කරලා තියෙන්නේ ඉතින් මේ හැම දෙයක් එක මම දවසේට කතා බහ කරන්න සූදානම් මම ඊට කලින් යලිත් අවස්ථාව ලබනවා සටිනු පැත්තට ඔවසන ඉතින් ඉක්මනින් සහ හරියාකාරව කියන වචනය ගොඩක් භාවිත කරපු නිසා අපිත් එහෙනම් ඉක්මනින් සහ හරියාකාරව කියමු මේ කොහොමද අපේ කැරමල් පුඩින් එක හදාගන්න අවශ්‍ය කරන දේවල් කියලා. ඔව් ඉතින් සත්‍ය ඉස්සෙල්ලම අපිට අවශ්‍ය වෙන මේ කැරමල් පුඩින් එක ඉස්සෙල්ලා අපි කැරමල් කරගන්න බෑ. ඒකට අපිට අවශ්‍ය වෙන සීනි ග්‍රෑම් 75ක්. හ්ම් හ්ම්. ඒ වගේම අපිට කැරමල් එකට ඒ සීනි 75 අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපිට පුඩින් එක හදාගන්න කිරි मिलीलीटर 250යි ඒ වගේම බිත්තර 5ක් ඒ වගේම සීනි ග්‍රෑම් 120ක් සහ වැනිලා රසකාරක සහ අපිට අවශ්‍ය වෙන කහ පාට වර්ණක ස්වල්පයක් අවශ්‍ය වෙනවා ඔයින්ටින් මෙන්න මේ දේවල් එකතු වෙලා තමයි අද දවසේදී අපි කැරමල් පුඩින් එකක් හදාගන්න ලෑස්ති වෙලා තින්. ඉතින් දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න ආරාධනා කරන ලිතමරත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. විරාමයට කලින් අපි මං හිතන්නේ බුද්ධිගත් එක කතා කරද්දී මේ බුද්ධිමා කියනවා එක තැනක මේ ඩබල් ප්‍රොමෝෂන් කතාවක්. දැන් මට හිතුණා මේ රත්න මිස් මේ ගැන මතක් කරලා මේ යන්න ඕනේ කියලා. දැන් අපි දන්නවා මේ රැකියාවකුණත් වැඩිපුර පඩි ගණනක් අපි මේ වැඩිපුර වැඩ කරනවානේ. දැන් අතිකාල දීමනා ලැබෙන ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් ඩබල් ප්‍රොමෝෂන් ගන්න මං හිතන්නේ අපි පැය 10ක් වැඩ කරන එක අඩුතන පැය 20ක් වැඩ කරන සිද්ධ වෙනවා. ඒක හරි නේද? ඒක හරි. ඒක හරි. ම ඒ කියන්නේ ඇත්තටම මේ වාසනා මම පොඩි කාලේ ඉඳලාම ගොඩාක් මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු හදාරුවේ. ඒක මේ එහෙම ඒ කියන්නේ පොඩි පන්ති වල ඉඳලාම ඒක හේතු වුණේ එකක් මම පුංචි මං කිව්වා වගේ දෙකමාරෙන් පටන් ගෙනලා පොඩි පන්ති වල ඩබල් ප්‍රොමෝෂන් එකක් උත්ලා ඉපාර මම ග්‍රේඩ් 2 3 4 වගේ වෙනකොට මම වයසින් ගොඩාක් බාලයි පන්ති. එතකොට මම ගොඩාක් බුලි වුණා. ඒ කියන්නේ කොහොමද කරදර කම්කටොළු අනතේටම් වලට ලක් වුණා පන්තියේ යාළුවන්ගේ. ඒත් ඔක්කොම වැඩිමල් මම පුංචි ගොඩාක් වැඩිමල්. ඔව් තුන අවුරුදු 3ක් 4ක් සමහරක් මොකද මම ජාත්‍යන්තර පාසලකට ගියේ. එතකොට අපේ වයස සීමාව වෙනස් වෙනවා. ඒ සමහරක් රට වෙනත් පාසල් වලින් එන නිසා ඒතර තවත් වැඩිමල් ළමයි හිටිය. ඒතර 4ක් 5ක් වගේත් වැඩිමල්ලා. ඒතර පොඩි පොඩි පන්ති වලදී ඒ ગેප් එක දැනෙනවා වැඩි. ඉතින් එතකොට වාසනා ඇත්තටම ගොඩාක් ඒ වගේ කරදර දුක් වලට කම්කටොළු වලට මට ලක් වෙන්න සිද්ධ වුණා. උදාහරණයක් විදියට සමහරක් වෙලාවට වොෂ්රූම් එකේ ලොක් කරලා දාලා දුවනවා. ඉතින් ඒ වගේ ළඟට මගේ කෑම ටික අරගෙන කාලයි පාර මම ලන්ච් වලට ගෙනියන මුදල් ටික අරගෙන ඉතින් ඒ වගේ ඉතින් අර සමහරක් වෙලාවට මගේ නෝට්බුක්ස් හොරකම් කළා. එතකොට මම ඒ නෝට්ස් නැවත ලියලා ඉතින් නැවත ඒවා ප්‍රිපෙයාර් කරගෙන ඉතින් ඇත්තටම ඒ වගේ අවස්ථා වලදී මම හිතපු දේ තමයි මට මෙහෙම වෙනකොට මට නැගිටලා ගැහුවොත් ගහන ශක්තියක් නැහැ. ඒ ශක්තිය මට තිබ්බේ නැහැ. මොකද මම වයසිනුත් බාලයි සයිස් එකනුත් ගොඩක් පොඩි. ඉතින් එතකොට මට කරන්න පුළුවන් මට තිබ්බ එකම ආයුධය තමයි අධ්‍යාපනය. එතකොට අධ්‍යාපනය ආයුධයක් කරගෙන තමයි මම පුංචි පන්තිවල ඉඳලාම නැගිට්ටේ. මට මම හැම වෙලෙම හිතුවේ මගේ මගේ අදිෂ්ඨානය මගේ ශක්තිය මට පෙන්වන්න පුළුවන් එකම විදිහ අධ්‍යාපනයෙන් මම ශක්තිමත් වුණොත් පමණයි කියන එක මම ඒ පොඩි පන්තිවලදීම හිතාගත්ත දෙයක්. ඉතින් අනිත් එක තමයි දැන් ඔය අපේ තියනවානේ ටර්ම් ටෙස්ට් ඉවර වෙලා ඊට පස්සේ රිපෝර්ට්ස් දෙනවා නේද? එතකොට දැන් මේ කාලෙත් දැන් ළමයි අපේ දූල පුතාලගේ ගෙවල් වල ඉතින් නිමාඩු කාලේ ඉන්නවා. ඉතින් දැන් සති දෙකකට කලින් තුනකට විතර කලින් රිපෝර්ට්ස් දෙන්න ඇති. ඉතින් ටර්ම් ටෙස්ට් තිබුණා එහෙම. ඉතින් ඒ වගේ කාලෙකදී දැන් මම ටර්ම් ටෙස්ට් දෙන ටර්ම් ටෙස්ට් එකේ ඉවර වෙලා රිපෝර්ට්ස් දෙනකොට ඇසෙම්බ්ලි එකේ මම කල්පනා කරනවා අර ෆස්ට් ප්ලේස් එක ගන්න ළමයා කොච්චර සතුටු වෙනවද එදාට ඒ ඒ පොසිෂන් එක ගන්න කෙනා. ඒ වගේම අවෝඩ් සෙරමොනි එකේදී අපි කිමු සබ්ජෙක්ට්ස් 10ක් විතර 10ක විතර ග්‍රේඩ් ෆස්ට් වෙලා ෆස්ට් ප්ලේස් අරගෙන එයා ඒ සර්ටිෆිකේට්ස් ඔක්කොම ෆයිල් එකක් එකතු කරගෙන ගෙදර යනකොට මෙයාට ගොඩාක් කොච්චර සතුටුද. කට්ටිය අතරට යනකොට කොච්චර ආඩම්බරයක්ද. එතකොට ඒ තුලින් ඒ ඒ ඒ ලැබෙන සතුට මං හිතන්නේ වෙනත් දෙයකින් විග්‍රහ කරන්න බෑ. ඉතින් මම හිතුවා අධ්‍යාපනයෙන් අපිට නැගිටින්න පුළුවන් නම් ඒක ආයුධයක් කරගෙන
මට ජීවිතේ නැගිටින්න පුළුවන් කියන එක. ඉතින් අර ප්‍රශ්න වලින් ඇත්තටම මට මිදෙන්න හැකියාව ලැබුණේ අධ්‍යාපනයේ ආයුධයක් කරගත්තු නිසා. එතකොට අනිත් දේ තමයි වාසනා. දැන් අපි ඒ ස්ටෙප් එක තිබ්බට පස්සේ මට මතකයි මම ග්‍රේඩ් 3 වලදී ටර්ම් එකේ ෆස්ට් වුණා වාර 3ෙම. ඊට පස්සේ මම එන්ටයිටල් වුණා ඇත්තටම තව ඩබල් ප්‍රොමෝෂන් එකකට. අද වගේ මතකයි අම්මයි තාත්තයි දෙන්නම ප්‍රින්සිපල් හම්බ වෙන්න ගිහිල්ලා කතා බහ කරලා තීරණය කරා ඊට පස්සේ ඒ ඩබල් ප්‍රොමෝෂන් එක දෙවෙනි වතාවට ගන්නෙ නැහැ කියලා. මොකද ඒ ඒක එවෙලෙදි ගත්තනම් මම තවත් වයසින් බාල වෙනවා ඉස්සරහට පන්තිවලදී. එතකොට මට ඇත්තටම මේ තත්ත්වයට අද එන්න හැකියාවක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මම ඇත්තටම සතුටුයි මං මේ අවස්ථාවේදී අපේ මගේ අම්මයි තාත්තයි මට ඒ විදිහට ඒ තීරණය ගන්න අවස්ථාව දුන්නේ. නමුත් එතෙන්දී ඔව් මුදින් අපි කතා බහ කරන්නට ඕනේ. ඉතින් ජීවිතේ කම් කටලුවක කරදරත් එක්ක අපි ආපස්සට අඩියක් තියනවාද ඉස්සරහට අඩියක් තියනවාද කියන කාරණාව තියෙන ඔබේ අතේ. මේ දේවල් එක අපි ඉස්සරහට කතා බහ කරමු මේ විරාමයෙන් පස්සේ. ලියන් සරසන ලියන් සනහන ටෙලිවිෂන් විලාසිතා ලී තමරා එක්කයි ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ. අද අපි හදන්නේ කැරමල් පුඩින් එකක්. ඉතින් අපි අවශ්‍ය කරන දේවල් කලින් දැනුවත් කිරීමක් කරා. අපි දැන් මොකක්ද මුලින්ම කරන්නේ ෂෙෆ්? එතකොට ඉස්සෙල්ලාම අපි දැන් කරන්නේ මේ කැරමල් ටික හදාගන්න. දැන් මෙතන තමයි තියෙන ප්‍රධානම දේ. මේ කැරමල් ටික පිච්චුනොත් අපිට හරිය ආකාරව මේක ගන්න බැරුණොත් මුළු පුඩින් එකම රස වෙනස් වෙනවා. අහහ ඒකද ඉස්සෙල්ලාම අපි මේ සීනි ටික අපි සීනි ග්‍රෑම් 75ක් නේද 75ක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ මෝල්ඩ් එකකට අපිට පුළුවන් ඕගලන්ට ඉතින් ගෙදර මීට වඩා ලොකු මෝල්ඩ් එකක් තියෙනවා නම් ඕගලන් උස්සකට ඕගලන් සාමාන්‍යයෙන් වැඩි නම් සීනි ටික වැඩි කරගන්න පුළුවන්. නැත්තම් මම සීනි 75ක් ගත්තේ මේ වගේ මෝල්ඩ් එකකට. දැන් මේක ඔකල දැක්ක මේකට අපි වතුර මුකුත් දැම්මේ නැහැ. අපි මේ සීනි ටික මෙහෙම තමයි මේ කැරමල් කරගන්න. කැරමලයිස් කරලා සමහරෙන් කොච්චර වෙලාවක් යනවද සීනි ටික එහෙම මේකට විනාඩි 10ක් විතර යනවා සයිත්ත. මොකද අපි දැන් මේක එකපාරට මෙහෙම තියද්දි අපි දැන් මේකට හැඳි පාවිච්චි කරන්නේ නැහැ මොකොත්. අහහ අපි මෙහෙම තමයි සීනි හැමහැ කරන්නේ ටිකක් වෙලා යනකම් මොකද නැත්තම් මේ සීනි ටික එකපාරට ගල් ගහන්න ගන්නවා. ඔව්. ඉතින් අද අවශ්‍යදී අපි හදන්නේ කැරමල් පුඩින් එකක්. ඔබට කිසියම් ප්‍රශ්නයක් තියෙනවද මේ පුඩින් එක සම්බන්ධයෙන් දැනගන්න ඔබට පුළුවන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය තමයි 0114334466. 0114334466 කියන දුරකථන අංකය විවෘතයි. අපි නැවත වතාවක් මතක් කිරීමක් කරමුනේ අපි කැරමල් පුඩින් එක හදාගන්න අවශ්‍ය කරන දේ. ඉතින් අපිට කැරමල් පුඩින් හදාගන්න ඉස්සර කැරමල් එක අපිට හදාගන්න අපිට සීනි ග්‍රෑම් 75ක් අවශ්‍ය වුණා මෙන්න මේ වගේ මෝල්ඩ් එකකට. ඊට පස්සේ අපිට සීනි ග්‍රෑම් 120 ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් අපිට මේ පිටිකිරුණත් ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250යි ඒ වගේම බිත්තර පහක් ඒ වගේම වැනිලා රසකාරක සහ කහ වර්ණ. මොකද අපි කහ වර්ණ ගන්න ඇත්තරම දැන් තියෙන වෙළඳපොලේ බිත්තර ටිකක් කහ වර්ණය මදි. ඒකෙන් තමයි අපි කහ වර්ණය ටිකක් මේකට එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම කරන්නේ මේ සීනි ටික හොඳින් කුක් කරගන්න. කුක් කරගන්න කියන්නේ සීනි ටික හොඳින් අපි මෙහෙම මදගින්නේ දැන් ගොඩක් එකත් කියනවා අපි ගින්දර අඩුවෙන් තමයි අපි මේක කැරමලයිස් කරගන්නේ. ඒතර විනාඩි 10ක වගේ කාලයක් ගත වෙනවා. කාලයක් යනවා. හරි. ඔයගොල්ලන්ට පේනවා මේ අපි මේක හැඳි පාවිච්චි කරන්නේ. මෙහෙම තමයි අපි කලවන්නේ. අපි හැඳක් වගේ දෙයක් බල්ද කරන්නේ. හැඳ පාවිච්චි කරන සයිත මේ හැඳට මේ සීනි ටික ඇලවෙනවා. දැන් මේ අපි ඕනනම් පුළුවන් ඔයාලට අත දාලා ඇඟිලි දාලා බලන්න මේ සීනි ටික දැන් රත්තරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි අපි මේකෙන්ම අපි එහාට මෙහාට කරන්නේ නැත්තම් හන්ද දාපු හැටි හන්දට මේ සීනි ටික ඇලවෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපේ සීනි ටික හොඳින් රත් වෙනකන් නැවතත් අවස්ථාව ලබා දෙන සූදානම් වාසනාගේ වැපර. ඔව්. දෙවන වාරයේ අවසන් වෙලා මුදිම මතක් කර අපි දින දරුව දැන් මේ දවස්වල ගෙදර ඉන්නේ නිවාඩු මාසයේ ඉන්නේ. ඉතින් අම්මලා හුඟක් ලාඩිය තමලා උදසන් නරඹනවා. දැන් පුංචි දරුවත් සමහර විට අපි විශ්වාස කරනවා සිරස ටීවී නරඹනවා ඇති කියලා මේ වෙනකොට. දැන් රත්නමිස් මේ දැන් මේ කිව්ව දේවල් එක්ක අර ඩබල් ප්‍රොමෝෂන් කතාව මම ආයෙමත් මේ ගේන්නේ. දැන් අපි පුංචි කාලේ දෙමාපි අපිට කියනවා මේ එකේ හිටපන් දෙකට පොත් අරන් දෙන්නකම් කියලා. දැන් සාමාන්‍යයෙන් අපි හිතනවා මේ පන්තියක උනත් පළවෙනියා එහෙම නැත්නම් පන්තියේ වැඩිපුරම අර මුදිම මතක් කළේ වැඩිපුරම සහතික ගන්න ළමයා මේ දේවල් එක මේ අපි විශ්වාස කරනවා ඒ ළමයා හරි සුවිශේෂී වෙන්නට ඕනේ. අනිත් ළමයින්ට තියෙන කාලෙම අනිත් ළමයි කතා කරන දේවල්මයි ඒ ගුරුවරුන්මයි ඒ පොත් ටිකමයි හැබැයි ඒ ළමයා සුවිශේෂී වෙනවා. ඒ වෙන්නේ එයා මොන හරි ක්‍රමයක් ඇලග තියන්නට ඕනේ. එක්ක අය ඔහු හෝ ඇය කාලේ වැඩිපුර පාවිච්චි කරන්න ඕනේ නැත්නම් කියවන පොත් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ නැත්නම් අනිත් අය කියනවට වඩා අමතර දෙයක් ඔහු හෝ ඇය කරන්න ඕනේ. මේ දේවල් එක බුද්ධිමත් මම හිතන්නේ ඒකම තමයි අනුගමනය කරන්න ඇත්තේ. අපි ඉතින් මේ කතාව ආයෙම පටන් ගමු.
වාසනාව ඔබ කියපු දෙයකින්ම ආරම්භ කරන්න කියලා හිතුණා. අපි හිතමු පන්තික ළමයි 40ක් ඉන්නවා. එකම ගුරුවරයෙක් යම් දෙයක් උගන්වනවා. උගන්වලා ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ උත්තරත් බලන්නේ ඒ ගුරුවරයමයි. දැන් හැමෝම එක සමාන ලකුණු ගනීද? නෑ. නෑ. එක පළවෙනියම වෙන ළමයෙක් ඉඳි 40 වෙනියම වෙන ළමයෙක් ඉඳි. එහෙම කොහොමද වෙන්නේ? දැන් අර වාසනාව මේ බුද්ධිමා කලින් කිව්වා මේ ඇයට හිතුණයි කියලා අධ්‍යාපනයේ තම ආයුධයක් කරගන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේ ලියතඹරා බලන විශේෂම මව්වරුන් හිතුවොත් අන්න දැක්ක නේද? අර මේ ආචාර්ය උපාධිය ගත්ත කෙනා ඇවිල්ලා මොනවද කිව්වේ? අධ්‍යාපනයේ ආයුධයක් කරගන්න. හා හා දැන් වෙන වැඩ ඔක්කොම නවත්තන්න. දැන් පටන් ගන්න ආයුධය කරගන්න කියලා කිව්වොත් බෑ. අධ්‍යාපනයේ ඇය කිව්වා ආයුධයක් කරගන්න කියලා. ආයුධය කියන්නේ වාසනා හැම වෙලෙම පාවිච්චි කරන දෙයක් නෙමෙයි. ඔබ වරද්දවලා අධ්‍යාපනයේ ජීවිතේම කරගන්න එපා. මොකද අද බොහෝ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට යාන්ත්‍රික විදියට ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න සමහරලාට අර වාසනා ඉස්සලා කියාගෙන එනකොට මට හිතුණා පන්තියේ පළවෙනියා වෙන ළමයා තර ජයග්‍රහණය කරන ළමයා දිහා බලන්නේ දැක්ක නේද සමහරලාට බුද්ධිමාව පෙන්නලා සමහර දෙමව්පියන් කියන්න ඇති අර දැක්ක නර ළමයා කරන දේ කරන්න කරන්න කියලා ළමයින්ට ලොකු තල්ලුවක් ලොකු බලපෑමක් ලොකු පීඩනයක් දෙන්නට ඇති ඒක නිසා මේ වෙලාවේ ලියතම්බරා බලන අයට මෙවන් අය ගෙනල්ලා අපි දෙන පණිවිඩය මොකද්ද මෙය සමබරව ඔබ මනසට ගන්නට ඕනේ. ඉතින් බුද්ධිමා දැන් ඉස්සරහට කියයි ඇය කොහොමද මෙය සමබර කරගත්තේ කියලා ඉතින් මම ඒක මුලින්ම කියන්න හිතන්නේ නැහැ. හැබැයි අර වාසන අහපු ප්‍රශ්නය අපේ දෙමව්පියෝ මේ අධ්‍යාපනික ජීවිතයේ දරුවාගේ ජයග්‍රහණය කරන්න කියලා ලොකු තරඟයක් ඇති කරන එක කරන්නට හොඳ නැහැ. අර ජයග්‍රහයි ළමයි දිහා බලලා ඊට වඩා කරන්න හඹාගෙන යන්න කියලා තරඟකාරීත්වයක් මනසට දෙන්නට ඕනේ නැහැ. මම හිතනවා බුද්ධිමා තරඟ කළා. කා එක්කද? ඇයත් එක්කම. ඒ නිසා ඇයගේ කතාවේ ඉතාම පැහැදිලිව අපිට දේවල් දැන් ඇය කතා කරනකොට මම අහගෙන හිටියා දහසක් දේවල් මගේ හිතේ මැවෙනවා හිතෙනවා මනෝවිද්‍යානුකූලව මම සම්බන්ධ කරනවා මේ සංකල්ප සහ එක්ක ඝට්ටණය වෙනවා. ඇය ජීවිතේ ඇය සමග තරගයක් පටන් ගත්තා. මොකද බලන්න ඇය කල්පනා කරා ඇයට යම්කිසි ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද? බාල නිසා අනිත් අයගෙන් එන අඩත්තේට කොළඹින් පිට ඉන්න අය සමහර අය දුප්පත් අය ශාරීරිකව වෙනත් අපහසුතා වලට ලක් වෙන විවිධ අඩුපාඩුකම් මැද්දේ තමයි අපේ දරුවොත් අධ්‍යාපනය ලබන්නේ. ඒ අධ්‍යාපනය ලැබෙනකොට මොකද හිතන්න ඕනේ වාසනා? අන්න අවියක් හොයාගන්න ඕනේ. ඒ අවිය අධ්‍යාපනය. හැබැයි අධ්‍යාපනය විතරක්ම නෙමෙයි. ඒ නිසා දෙමව්පියෝ කිසි විටක මෙය වරදවා තේරුම් ගන්නට නරකයි. අන්න අර වගේ කරන්න දැන් හබාගෙන යන්න කියලා අවුරුදු දෙකමාරෙන් බුද්ධිමා කියලා අවුරුදු දෙකෙන් විතර පටන් අරගෙන මෙහෙම කියලා සමහර ඩිස්කෝල වලට ගිහලා බලපෑම් කරලා අපේ ළමයටත් ඩබල් ප්‍රොමෝෂන් දෙන එහෙම නෙමෙයි. ඒ නිසා මෙය අපේ ජීවිතයේ එක එක තැන්වලදී පාවිච්චි කරන ක්‍රමය. ඒ නිසා ඔබ ඉතාමත්ම පැහැදිලිව මේ දෙන ඉතාමත්ම වටිනා පණිවිඩය පැහැදිලිව තේරුම් ගත යුතුයි. මොකද අධ්‍යාපනය කියන්නේ අපේ ජීවිතයේ මිනුම් දණ්ඩක් විදියට අපිට කියන්න පුළුවන් දෙයක්. දැන් අපිට කිව්වොත් මම හරීම දක්ෂයි. කොහොමද වාසනා මනින්නේ ඒක? මිනුම් දණ්ඩක් නැහැ. අධ්‍යාපනික සහතිකයක් කියන අපේ ජීවිතේ යම්කිසි මිනුම් දණ්ඩක් දීලා අපිට යම්කිසි අගෙයීමක් කරන දෙයක් එයත් අපිට ඕනේ. හොඳයි. මම හිතන්නේ මේ වෙලාවේ අරපැති සීනි කැරමල් වෙලා තියෙන ඕන සචි අවස්ථාව තියෙනවා. වාසනා දැන් අපි සීන්ටි එකතු කරගත්තා. දැන් අපිට පින්නෙන් සීන්ටි කැරමල් වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මොකද්ද කරගන්න තියෙන්නේ? පාචිකන දා මෙන්න මේ ද සීන් ටික කැරමල් කරගත්තේ. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරව මේකට එකතු කරගන්න ඕනේ. අපි සීනි ග්‍රෑම් 75ක ප්‍රමාණයක් තමයි මේ විදිහට කැරමල් කරගත්තේ. ඔබට පේනවා ඇති පාටත් වෙනස් වෙලා තියෙනවා. හරිම ලස්සනකුත් තියෙනවා. ඉතින් අද අපි හදන්න යන්නේ කැරමල් පුඩින් නිසා අපි මුලින්ම කරගත්තේ කැරමල් කරගන්න එක. හරි ප්‍රවේශමෙන් කරගන්නත් ඕනේ නේද නටක් ගාලා ඔව් නැත්නම් නැත්නම් කර වගේ වෙනවා විශේෂයෙන් අපි පරිස්සම් වෙන්නත් තෝ සීනි ඇඟට වැටුනොත් අතත් පිච්චේ දැන් ඊට පස්සේ මොකක්ද අපිට කරන්න තියෙන්නේ දැන් අපි අමාරුම දේ අපි කරගත්තා දැන් අපිට තියෙන්නේ මේ බිත්තර ටිකයි කිරි ටිකයි කලවම් කරගන්න ඉතින් ඒකට අපි චූටි වෙලාවක් ගත වෙනවා හරි මෙන්න මේ විදිහට දවසේදී අපි හදන්නේ කැරමල් පුඩින් එකක් අපි මුලින්ම කරේ සීනි ග්‍රෑම් 75ක් හොඳට කුක් කරගත්ත කැරමල් වෙනකන් ඉතින් කිසියම් ප්‍රශ්නයක් තියෙනවා ඔබට පුළුවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය තමයි 01143434660 01143434660 කින් දුරකථන අංකය විවෘතයි ඉතින් දුරකථන අංකය මතක් කරනවත් එක්කම දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න ආරාධනා කරන ලිතඹරත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා Melo
ලෝකෙ මම ඔබ අප හැම කෙනෙක්ම ඇතුළුම හැම කෙනෙක්ම ජීවිතේ යම් තැනක ඉන්නවා නම් ඒකට අත්වලක් වෙන්න ජීවිතේට සහායක් වෙන්න තමන්ගේ ළඟම හිටපු අම්මා තාත්තා ලොකු පිටිගහලක් වෙලා තියෙනවා. මම හිතන්නේ බුද්ධිමාගේ ජීවිතෙත් එහෙමමයි. අපි අම්මයි තාත්තා ගැන මේ වෙලාවේ මතක් කරමු. එහෙමමයි. ඒක ඇත්ත වසන ඇත්තටම මේ මම කලින් කිව්වා වගේ මව උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැඩ කරේ. පියා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වැඩ කරේ. මව මට මම ඉස්කෝලේ යන කාලේ මම පොඩි පන්ති වල ඉන්නකොට රසාවෙන් අයින් වුණා. අයින් වුණේ ඇත්තටම මම මේ ගෙදර තියලා ඊට පස්සේ මේඩ්ස්ලා ගාව මම හැදුන වැඩුණා. ඊට පස්සේ ඒ කරදර නිසා ඊට පස්සේ අම්මා තීරණය කරා මගේ ජීවිතේට අත්වැලක් වෙන්න මගේ ජීවිතේ මගේ වැඩ කටයුතු වලට ફોකස් කරන්න මගේ මග පෙන්වන්න රස්සාවෙන් අයින් වෙන්න ඕනේ කියලා ඒ තීරණය ගත්තා මගේ මව. ඉතින් ඒ තීරණය ගත්තු නිසා ඇත්තටම මම කියනවා වාසනාව මම අද මෙතන ඉන්නවා කියලා. මොකද ඒ මවගෙන් ලැබෙන ධෛර්ය ශක්තිය ඒක වචන වලින් නිම කරන්න බෑ. මොකද මම මගේ ජීවිතේ මම ගන්න හැම ස්ටෙප් එකකදීම මම මවට කතා කරලා මම දෙයක් අහලා ඒක මේ මෙහෙම අම්මේ මම මෙහෙම කරන්නද කියලා අහුවාම අම්මා කියන පළවෙනි දේ තමයි ඔයාට මේක කරන්න පුළුවන්. ඔයාට මේක කරන්න බැරි දෙයක් නැහැ කියන එක. මම වාහනේ ඩ්‍රයිව් කරන්න පටන් ගත්ත දවසෙත් ඒත් එහෙමයි. මට අම්මා කිව්වේ වාහනේ අරන් යන්න ඔයා අද කැම්පස් එකට හප්පගෙන ආවත් කමක් නැහැ. අරන් යන්න අද. ඒකයි. තනියෙන් ඔයා අරන් යන්න ඕනේ. ඒක තමයි මගේ අම්මා කිව්වේ. ඉතින් මම එදා වාහනේ අවුරුදු 18 දී වාහනේ එදා මම තනියෙන් අරන් ගිය නිසා මට ඒ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් වුණා. නමුත් සමහරක් අවස්ථාවලදී මම දැකලා තියෙනවා මගේ යාළුවෝ මට කියනවා අම්මා තාත්තා ඩ්‍රයිව් කරන්න දෙන්නේ නැහැ. නමුත් මම කැමති ඒකලන්ට බයයි මම වාහනේ අප්පගන්නේද කියලා. ඉතින් මං හිතනවා ඒ ධෛර්යය ඒ ශක්තිය අපේ ඒ දෙමව්පියන්ගෙන් අපිට ලැබෙනවා නම් ඒක අපිට ලොකු පිටුවහලක් වෙනවා. ඒ වගේම තමයි මගේ පියා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වැඩ කරේ. ඉතින් ගොඩාක් කාර්යබහුලයි. නමුත් සෑම අවස්ථාවකදීම පුළුවන් හැම අවස්ථාවකදීම මම මාව පාසලට එක්කන් යනවා. පාසල ගාවම තියන් ඉඳලා එක්කන් යනවා. දහම් පාසලද ඒත් එහෙමයි. ඉතින් ආරක්ෂාව ඒ වගේම මම ආදරණීය ලෙස අම්මා තාත්තාගෙන මතක් කරද්දී මේ වෙලාවේ දුරකථනයේ ඔස්සේ අපි අම්මව සම්බන්ධ කරගත්තා. අයිබෝන් අම්මේ. හලෝ. ඔව් අපිට ඔබතුමිය ඇහෙනවා අයිබෝන්. අයිබෝන් 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 හලෝ අයිබෝන් ඔව් මං හිතන්නේ අපිට ඔබතුමියව ඇහෙන්නේ නැහැ. අපි බලමු ඒව සම්බන්ධ කරගන්න ඔබතුමිය අපි අලි කතා කරමු. ඉතින් ඇත්තටම වාසනා මේ ඉතින් පියා ගැන කතා කරොත් මාව තාත්තා එක්කන් යනවා බුක් ෂොප්ස් වලට පොත් ගන්න. මම හරි කැමති පොත් කියවන්න. ඉතින් මට තාත්තා කියන දේ තමයි පොතක් කියවලා පොතක් ගන්න කියලා. ඉතින් මට අද වගේ මතකයි පොඩි කාලේ ඉඳලා මම හරි කැමති අර පොත්වල සුවඳට මේ බුක් ෂොප් එකකට ගියාම මම ඉතින් රැඳෙනවා පැය දෙකමාරක් තුනක් විතර. බුද්ධිමා පුංචි මේ බාධා කිරීමක් කරන්න සිද්ධ වෙන අපේ ප්‍රවෘත්ති විකාශය සඳහා යොමු වෙන අවශ්‍යයි නිසා විරාමයකට ගිහින් ඔව් මං හිතන්නේ ගණ කියන්නේ කලින් අපිට මේ වෙලාවේ යලිත මෑනියන් අපිත් එක්ක සම්බන්ධ වෙන දුරකථනය ඔස්සේ අයිබෝන් නම්මේ අයිබෝන් ඔව් අද දවසේදී බුද්ධිමා ඉන්නවා අපිත් එක්ක ලියතමරා වැඩසටහනට සම්බන්ධ වෙලා. ඉතින් මේ වෙලාවේ අම්මයි තාත්තයි ගැන මතක් කළා. ඉතින් අපි හිතුවා මේ වෙලාවේ ඔබතුමිය කතා කරන්නම අවශ්‍යයි අපේ ප්‍රේක්ෂකයන්ට කියලා. මුලින්ම අහන්න කැමතියි මේ තමන්ගේ දියණිය හුඟක් දුර ඇවිල්ලා තියෙනවා තමන්ගේ ජීවිතේ හුඟක් දේවල් ජීවිතේට එකතු කරගෙන තියෙනවා. ඇයි කියනවා ඇගේ ජීවිතේ අත්වැල වෙන්නේ අම්මා කියලා. අපි එතනින් කතා පටන් ගමු. ඉතින් ඇත්තම මම විවාහ වෙලා අවුරුදු 5කට පස්සේ තමයි මට දුව ලැබෙන්නේ. ඉතින් මම හිතනවා එයා මේ අසාමාන්‍ය ඇමුලේ ඉඳලා ඉපදිච්ච දා ඉඳලාම අසාමාන්‍ය. ඉතින් එයා මේ ඉන්ටර්නැෂනල් දෙමේ හැටෙම ඉන්ටර්නැෂනල් දමන්න කැමැත්තක් තිබුණේ නැහැ අපි. රජයේ පාසලයක් නොලැබුණ නිසා තමයි අපි ඉන්ටර්නැෂනල් දෙන්නේ.
මට පොඩි කම්ප්ලේන් එකක් තිබුණා ඉන්ටර්නැෂනල් එකේ විදුහල්පතිගෙන් මගේ දුව මොනහරි විහිළුවක් කළා ළමයෙකුට ඒ ප්‍රශ්නේ මට විදුහල්පතිතුමා ගෙන්නලා මට එහෙම පොඩ්ඩක් කතා කරා එතකොට මම කිව්වා මගේ ළමයාට වේවල් පාවිච්චි කරන්න මම මේ ඉන්ටර්නැෂනල් දැම්මේ මට වැරදීම කිව්වා ඒක නිසා මගේ ළමයාට වේවල් පාවිච්චි කරන්න මගේ ළමයා වැරද්දක් කළා කියනවා හැබැයි අනිත් ළමයා හදා ගන්න ඔබතුමා මගේ ළමයා බොහොම ලාබාල ළමයි අනිත් ළමයා මෙයට වැඩිය වැඩිමල් ළමයි ඒගොල්ලන් හදා ගන්න මගේ ළමයි මම හදා ගන්නවා මොකද මට වැරදීමකින් මම ඉන්ටර්නැෂනල් දැම්මේ මම කිසිත් ඉන්ටර්නැෂනල් දාලා ළමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මට රජයේ පස්සලකට අහිමි වුණ නිසා තමයි මම ඉන්ටර්නැෂනල් දැම්මේ ඉතින් ওই විදියට ඉතින් යා කරගෙන ගියා හැම තැනම පොඩි කාලේ ඉඳන්ම යාගේ වෙනස දැක්කා අපි වැඩ කරනවා දැන් මම අර කාර්යාලයට ගිහිල්ලා වයින් පස්සේ මගේ පස්සෙන් බෑග් එකක් එල්ලගෙන පොත් ටිකක් අරගෙන මගේ සාරිය ඇඳගෙන ඉතින් අර ඒක යාගේ වෘත්තිය මං හිතනවා එතන ඉඳලාම යාගේ දෙම අපිට ඉතින් මේ ඒත් ලොකුම කැපවීමක් කරම පවුණක් දවසට එල්ලි වෙනකන් මගේ අවදියෙන් ඉන්නවා එහෙම කැප කිරීම කළා තමයි ඔතෙන්ට ආවේ. ඉතින් මේ මම හිතනවා මම සමාජයට හොඳම ළමයි දුන්න හැබැයි මම සමාජයට ළමයි ඔය ආකාරයේ ළමයි ඉතිරි කරන්න කියලා මට හැමෝටම කියන්න බෑ. නමුත් සමාජයේ අපේ ළමයින්ට මේ යම් මේ අපි හොඳ ළමෙක් නිර්මාණය කළ දැම්මහම සමාජයෙන් ඒ හොඳ ළමයි කියන අය නැති වෙනවා නම් අපේ ළමයින්ට අනතුරක් ඒක. අන්න එහෙම මම දකින්නවා මම හැම අම්ම කෙනෙකුටම කියන්නේ මේ අධ්‍යාපනයේ බොහොම උන ළමයට හොඳ දේ දෙන්න මොකද දැන් ළමයි මන් දහම් පාසල් දැම්ම දහම් පාසලේ අභිධර්මයේ ඇත්තෙම අභිධර්මයෙන් සාකච්ඡා පවත්වන සත්‍ය ළමයා ආවා ඉතින් ඒ ළමයි එතන අභිධර්මයේ සාකච්ඡා කරන මට්ටම නෙමෙයි දහම් පාසකින් සෑහෙන ළමයි කැදෙනවා ඉතින් ඒ ටික මගේ ළමයට ලැබුණා ඒක නිසා මම හිතනවා සමාජයේ කියන්න බෑ ළමයින්ගේ ඉරණම මොකක් වෙයිද කියලා මම හිතනවා මගේ ළමයා සමාජයට ඔයට වැඩි යමක් කරන්න පුළුවන් වෙයි කියලා හොඳයි අම්මා බොහොම ස්තුතියි කතා කිරීම ගැන බුද්ධිමත්තරි මොහරි අම්මට යමක් කියන්න ඇත්තටම මේ ඉතින් අම්මා කිව්වා වගේ දහම් පාසල් අධ්‍යාපනය ගැන කතා කරොත් ඒක මට ලොකු ශක්තියක් වුණා සහ වෙලා තියෙනවා දැනටත් වෙනවා ජීවිතේ වාසනා ඉතින් අපි ජීවිතේ අපේ ජර්නි එකක් නේද ඉතින් ඒ ජර්නි එක අපි ගත කරද්දී යම් යම් අවස්ථා වලදී අපිට ප්‍රශ්න ගැටලු වලට බාධක ඒ වලට මුණ දෙන්න වෙනවා ඉතින් ඒ හැම අවස්ථාවකදීම දහම් පාසල් අධ්‍යාපනය නිසා මට හැම ප්‍රශ්නයකටම වාසනා විසඳුමක් තියෙනවා ක්ෂණික විසඳුම් තියෙනවා අපි මම දකින දේ තමයි අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න නිසා අපි ඒ ප්‍රශ්න ගැන හිත හිත ඒ ඒකට විසඳුමක් හොයන එක නැතුව අපි ඒක ගැන හිත හිත වරි වෙනවා නම් දුකටපත් වෙනවා නම් ප්‍රශ්න දෙකක් එතන ප්‍රශ්නයකට විසඳුමක් හොයන කෙනෙක් සොලියුෂන්ස් හොයන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒ ඒකට මට ගොඩාක්ම සපෝට් වෙලා තියෙනවා දහම් පාසල් අධ්‍යාපනය. මම කොහේ ගියත් ඇත්තටම කියන දෙයක් තමයි මම අද මෙතන ඉන්නේ දහම් පාසල් අධ්‍යාපනය නිසා. නමුත් අවාසනාවකට වාගේ වාසනා මම දැකලා තියෙනවා මම දැන් අවුරුදු 23ක් තිස්සේ දහම් පාසල් යනවා. අදටත් යනවා. සෙනසුරාදා දවසේ හෙට දහම් පාසල් යනවා. ඉතින් ළමයි 30 දෙනෙක් ඉතින් බලාගෙන ඉන්නවා නේද දහම් පාසලට එනක. ඉතින් ඒ සතුට දැන් කැම්පස් වල මම උගන්නලා තියෙනවා දැන් අවුරුදු 10කටත් වැඩිය. නමුත් ඒ ළමයින්ට උගන්නන එකත් ඉම්පෝටන්ට් තමයි. නමුත් අර ළමයි ටිකට උගන්නන එක වගේ සතුටක් මම හිතන්නේ ජීවිතේ ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ. ඒක විග්‍රහ කරන්න අමාරුයි. සාරි ඇඳගෙන මේ දහම් පාසල් ගිහිල්ලා හැම විශ්වවිද්‍යාලෙට ගියපු කාලේ ඇත්තටම. ඉතින් ඒව මතක් වෙනකොට ඉතින් කාලයක් තිබ්බා කැම්පස් එකේ බැච් එකේ 2300ක් හිටියා අපේ බැච් එකේ. එතකොට මේ කට්ටිය හොයන්න ගත්තා ඇයි මම මේ සුදු සාරිය ඇඳගෙන සුදු කැන්ඩියන් එකක් ඇඳගෙන ලෙක්චර්ස් වලට එන්නේ කියලා. නමුත් මට හරි මම හරි සතුටකින් හරි ප්‍රයිඩ් එකකින් මම ඒ ඇඳුම ඇඳගෙන ලෙක්චර්ස් වලට ගිහින් ඉඳගන්නේ. මොකද මම දහම් පාසලේ ළමයි කට්ටියකට උගන්වලානේ යන්නේ. ඉතින් ඒකයි. ඔව්
බුද්ධිම අපි මේ දකිනවා ඔබේ ජීවිතය තව සංදිස්ථානයක්. ඔව් මේ ඇත්තටම Infotel ලංකාවෙන් Leadership Excellence in Information Technology Award එක හම්බ වෙච්ච අවස්ථාව 2017 අවුරුද්දේදී National Award එකක්. මගේ අධ්‍යාපනය වගේම ඉගැන්වීමේ වෘත්තීය මට්ටමින් මම සේවයක් කරලා තියෙනවා ලංකාවේ ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්. ඉතින් මේක ඇත්තටම මේ Leadership Excellence in Information Technology International Award එක අයි මේ World Bank එකත් එක්ක collaborate වෙලා Women in Management ආයතනින් අවුරුදු පතා තියෙන award ceremony එකේ 50 Women Professionals of the Year award එකේදී 2018 Leadership Excellence in Information Technology award එක හම්බ වුණේ මට. ඉතින් මේ දකින්නේ මේ ඇත්තටම කතාවක් පවස්තන අවස්ථාවක් ලොකු ක්‍රවුඩ් එකකට මේ ඉවෙන්ට් එකකදී මේ ඇත්තටම මම මේ PhD එක ලබා ගන්න අවස්ථාව පෙරදෙන විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය පෙරදෙන විශ්වවිද්‍යාලයේ 2017 වර්ෂයේදී හොඳයි ඇත්තටම මේ දහම් පාසල් අධ්‍යාපනයේ මම කියන කතා කරේ අවාසනාවක් වගේ මම දැකලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා අපිට කතා කරනවා මිස් මේ මේකයි මට බයෝ ක්ලාස් තියෙනවා සයන්ස් ක්ලාස් තියෙනවා ස්විමින් ක්ලාස් තියෙනවා බාස්කට්බෝල් තියෙනවා ඒක නිසා මට ධම්ම ස්කූල් එන්න විදිහක් නැහැ මට අම්මා කියනවා බ්‍රේක් එකක් ගන්න කියලා අවුරුදු දෙකකට ඉතින් මාස 6කට බ්‍රේක් එකක් ගන්න කියනවා ඉතින් ඇත්තටම වාසනා මේ මං හිතන්නේ අපේ මැඩම්නුත් කතා කරා වගේ අපි අධ්‍යාපනය කියලා කියන්නේ පොතේ පොතට සීමා වෙච්ච දැනුමක් නෙමෙයි. මමත් මගේ ජීවිතේ මම netball කරලා තියෙනවා. ඒ වගේම scrabble play කරලා තියෙනවා. chess කරලා තියෙනවා. ඉස්කෝලේදී sports කරලා තියෙනවා. ඒ වගේම dancing, music, ballet ඒ හැම දෙයක්මත් කරලා තියෙනවා. arts, craft. ඉතින් ඉස්කෝලේ ඉන්නකොට ඒ සියලු දේ හැදෑරුවා. නමුත් බැලන්ස් එකක් කියන එක ඒක ඉම්පෝර්ටන්ට්. ඒ වගේම දැන් දහම් පාසල් අධ්‍යාපනය කියන එක මම හිතනවා වාසනා මොනම හෝ ආගමක වෙන්න පුළුවන් දහම් පාසලක් කියන එක තියෙනවා. ක්‍රිස්තියානිද, ඉස්ලාම්ද, හින්දුද ඒ වගේම බෞද්ධ අපිට දහම් පාසල කියන එක තියෙනවා. ඉතින් දහම් පාසලට දරුවෙක්ව යොමු කරන එක ඒ දරුවාගේ ජීවිතේ ගොඩනගන්න ඒ ඒ ඒක ෆවුන්ඩේෂන් එකක් වෙනවා. ඒක අත්‍ය අවශ්‍යයි කියලා මම කියනවා. මුදි මං කියන්නේ සමහර දරුවෝ ඇවිල්ලා කියනවා කියලා බ්‍රේක් එකක් අවශ්‍යයි කියලා. මං හිතන්නේ විරාමයේ තියෙන්නේම දහම් පාසලේ නේද? දහම් පාසලේ තමයි මේ සියලුම දේවල් මේ සම්බරතාවය සිද්ධ වෙන විරාමයේ ගන්නට අවශ්‍ය වෙන්නේ එතන. ඉතින් මේ දේවල් එක මං හිතන්නේ බොහොම අපූර්ව තැන් අපේ ජීවිතේ අවශ්‍ය කරන තැන් ගැන අපි කතා බහ කරන්න ප්‍රේක්ෂක ඔබත් මාත් එක්ක මේ කියන කාරණායක එකද වෙනවා ඇති. ඉතින් මේ දේවල් එක අපි සුදනම් යලිත් වතාවක් සචින්ව පැත්තට යන්න. ඔව් වස්සන ඉතින් අද අපි හදන්නේ කැලමල් පුරින් එක. දැන් අපේ කැලමල් ටික අපි හදලා ඉවරයි. දැන් මොකක්ද කරන්න තියෙන කෙනෙක් අපි දැන් අපි සෛත්‍ර මේ බිත්තර පහක් අපි ගත්තා. ඒ බිත්තර පහ හොඳට අපි බීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සීනි ග්‍රෑම් 120ක ප්‍රමාණයක් තමයි ගත්තේ. එතකොට බිත්තර පහක් තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ මේක අපි දස දෙනෙකුට අනුභව කරන්න තමයි අපි මේක හදාගන්නේ. එතකොට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250යි. මේකට අපි සීනි පොඩ පොඩ එකතු කරගෙන දඩ කලවම් කරගන්න ඕනේ. අපි මුලින්ම බිත්තර දැන් පහක් එකතු කරගත්තා. ඊට පස්සේ සීනි ටිකෙන් ටික තමයි එකතු කරගන්න ඕනේ. ඒක නැත්තම් මේ මොකද අපි මේ හෑන්ඩ් බිට් කියන්නේ අපි වික්සයකින්නේ මේ කලවම් කරන්න. එතකොට නැත්තම් සීනි ටික එකපාර අපිට කලවම් කරගන්න බැහැ. ඒකෙන් තමයි අපි සීනි පොඩ පොඩ එකතු කරන්නේ. අපි සීනි ග්‍රෑම් 120ක ප්‍රමාණයක් තමයි බිත්තර පහකට එකතු කරගන්නේ. දැන් මේ වෙලාවේ මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ පුංචි අය අපි දිහා බලාගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනකොට නිවාඩු කාලේ තියෙන හින්දා ඉතින් ඔන්න අම්මට කියන්න දවසට මේ වගේ දයක් හදලා දෙන්න කියලා දේශේ. මම කියන්නේ මේ ගෙදර තියෙන දේවල් ඔක්කොම ටික එකට එකතු කරගෙන හදන්න පුළුවන් අම්මත් එක්ක එකතු කරාම මේක හදන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. හරි අපි සීන් ටික දැන් ටිකෙන් ටික එකතු කරගන්නවා. සමහරෙන් අපි මේ වගේ කැරමල් පුඩින් එකක් හදාගෙන ගියේ ෂෙෆ් අපි කොච්චර වෙලාවක් බේක් කරගන්න ඕනේ නේද මේක සත්‍යයෙන්ම ඇත්තනම් අපි බේක් කරන්නේ අපි ඩබල් බොයිල් කරන්නේ අහහ ඉතින් ඒකෙන්ද අපි විනාඩි 45ක් 50ක් පමණ කාලයක් අපි මේක බේක් කරගන්න ඕනේ විනාඩි 45ක්
45ක් 50ක් පමණ කාලයක් බේක් කරගන්න මොකද මේක අඩු උෂ්ණත්වය ඒ කියන්නේ සමහර අවන් තියන උඩ හීටරේ යට හීටරේ දෙකක් තියෙනවා ඉතින් එතකොට අපි උඩ හීට් එක අඩු කරන්න ඕනේ යට හීට් එක වැඩි කරන්න ඕනේ මොකද අපි මේක ඩබල් බොයිල් කරන හින්දා එතකොට උඩ සාමාන්‍යයෙන් අපි 175ක් වගේ යට සාමාන්‍යයෙන් සෙලසිස් අංශක 230ක් වගේ අපි දාලා තමයි මේක බේක් කරගන්න ඕනේ එතකොට ෂෙෆ් අපි ෆ්‍රෙෂ් මිල්ක් නේ මෙතනට එකතු කරගන්නේ. ඒතර ෆ්‍රෙෂ් මිල්ක් වලට අමතර අපිට පිටිකිරි උනත් පිටිකිරි අපිට එකතු කරගන්න පුළුවන්. ඒතර පිටිකිරි එකතු කරනවා නම් අපි මිලිලීටර 250ක් අපි වතුර දා ගන්න ඕනේ. ඒකට පිටිකිරි අපි පාවිච්චි කරොත් පිටිකිරි ග්‍රෑම් 150ක් වගේ ප්‍රමාණයක් අපි එකතු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ මේ විදිහට ප්‍රමාණය එකතු කරගනිද්දී 10 දිනක් විතර තමයි යන පුඩින්නේ කන්න පුළුවන් කමක් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ගෙදරදීන් ගොඩක් වෙලාවට ඉන්නේ 4-5 දිනයි නේද? ඒ නිසා අද හවසකට මේ වගේ වනේ කැරම පුඩින් එකක් හදාගන්න පුළුවන්. අද අපිත් එක්ක ඊතමරා බලාගෙන ඉන්නවා නම් හවස 4 වෙනකන් අපි තාම ෆ්‍රෙෂ් මිල්ක් නම් එකතු කරේ නැහැ. අපි ඊට පස්සේ මේකට එකතු කරනවා වැනිලා ස්වල්පයක්. ඒ වගේම කහ වර්ණක ස්වල්පයක් අපි එකතු කරන ගොඩක් එකතු ගන්න බෑ මොකද කහ වර්ණක පාට වැඩි ඒකින් තමයි ස්වල්පයක් තමයි එකතු කරන්නේ අපි වැනිලා එකතු කරන්නේ බිත්තර වල තියෙන අර වෙනස් විදිහේ ස්මෙල් එක ස්මෙල් එක ගන්න අපි බිත්තර ගොඩක් ඒ කියන්නේ කහපාට අඩු හින්දා තමයි අපි මේ කහ වර්ණක එකතු කරේ දැන් අපි පුළුවන් මේ ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරන්න අපි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 200ක 250ක් අපි එකතු කරගත්තා එතකොට සීනි ග්‍රෑම් 120යි විතර 5යි එතකොට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 250ක් අපි එකතු කරගත්තා මේ විදිහට හොඳට තනේ බීට් කරගන්න තියෙන්නේ නේද ඉතින් අද දවසේදී අපි මේ හදන කැරමල් පුඩින් එක සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය තමයි 011143434766. 011143434766 කියන දුරකථන අංකය විරුද්ධ ඔබට පුළුවන් අපිට කතා කරන්න. ෂෙෆ් වෙනවා අදාළ පිළිතුරු ලබා දෙන ඉදින් දුරකථන අංකය මතක් කරනවත් එක දැන් සූදානම් කිරි විරාමයක් ලබා ගන්න. මේ තමරත් එක දිගටම එකතු වෙලා ඉන්න. ලියන් සරසන ලියන් සනහන් ටෙලිවිෂන් විලාසිතාලේ තමර එක්කයි ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ. අද සිකුරාදා දවසේදී අපි ඔබට රසවත් අතුරු පසක් හදනවා. ඒ හදන්නේ අපි කැරමල් පුඩින් එකක්. දැන් මේ විදිහට අපි කැරමල් ටික හදාගෙනත් ඉවරයි. ඒ වගේම දැන් පුඩින් එකත් හදාගන්න ලෑස්ති වෙලා තමයි මේ ඉන්නේ. ඔබට පේනවා ඇති. දැන් මොකද මේ ෂෙෆ් කරන්නේ? දැන් අපි මේ ටික හොඳට පෙරා ගන්න ඕන තමයි. මොකද නැත්නම් අර අපිට මේකෙදි සමාඩ බිත්තර කටු වැටෙන්න පුළුවන්. නැත්නම් බිත්තර වල අර සීවි ගතිය තියෙන්න පුළුවන්. ඒකෙන් තමයි මේක හොඳට පෙරා ගත්තේ. ඊට පස්සේ අපි මේ අපි කැරමල් එක දාගත්ත තැටියට අපි මේ පුඩින් එක අපි දාගත්තා. දැන් අපි මේක සෙල්සියස් අංශක 175ක් සහ 210ක උෂ්ණත්වයක විනාඩි 45ක් නැත්නම් විනාඩි 50ක් පමණ කාලයක් අපි මේක ඩබල් බොයිල් කරගන්නවා. පෙන්නන අපි මම ඔයගොල්ලෝ දන්නව කොහොමද ඩබල් බොයිල් කරන්නේ කියලා. ඔව්. ඒක තමයි මේක බේක් කරගන්නේ. ඒ කියන්නේ අපි උෂ්ණත්වය සෙල්සියස් අංශක 175ත් 210ත් අතර කාලයක තමයි අපි විනාඩි 45ත් 50ක් අතර කාලයක අපි ඩබල් බොයිල් කරගන්න ඔබට පේනවා ඇති. ඔන්නල වෙන මෙන්න මේ විදිහට තැටියට අපි වතුර ටිකක් දාලා සෙල්සියස් අංශක 175ක් සහ 230ක් අතර කාලයක් තමයි අපි මේක විනාඩි 45ක් 50ක් පමණ කාලයක තමයි අපි මේක බේක් කරගන්න ඕනේ. මේ බේක් කරගන්න එක මේක ඩබල් බොයිල් කරගන්නවා. හරි මෙන්න මේ විදිහට දැන් අපේ කැරමල් පුඩින් එක හැදෙනකන් නැවත අවස්ථාව ලබා දෙන සූදානම් වසනාගේ පැත්තට. ඔව් සචේතින් අද දවසේදී අපි හදන්නේ කැරමල් පුඩින් එකක් කියලා මම හිතන්නේ අපි ඔක්කොමලා කියන්න කලින් අපේ ගෘහණියන් ප්‍රේක්ෂකවන් දන්නවා. ඒකට හේතුවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ බුද්ධිවත්ම කාන්තාවන්ගේ තේරීම නවලිය පුවත්පතත් එක්ක ලියතඹරා අපි අත්පල් මැදගත්තා. ඉතින් ඔබ දන්නවා විශේෂාංග පිටුවක් තියෙනවා නවලිය පුවත්පතේ. ලියතඹරා විශේෂාංග පිටුවේ රෙසිපි පහක් දවස් පහේ රෙසිපි පහ සඳහන් වෙලා තිනවා. අපිට දැන් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා ඒ විශේෂාංග පිටුවේ. ඉතින් ඔබ මේ දකින්නේ පිටුව. ඉතින් දවස් පහේ මොනවද අපි හදන්න කියලා මේ සඳහන් වෙලා තියෙනවා. හදන කෑම වර්ගය මොනවද? මොනවද අවශ්‍ය කරන්න කියලා. ඉතින් සෞන්දා දවසේ පළවෙනි නවලේ පුවත්පතව මිලදී ගත්තොත් ඔබට පුළුවන්කම ලැබෙනවා
අපි හදන්නේ මොනවද කියලා දැනගන්න. ඉතින් පත්තරේ අරගෙන විතරක් නෙවෙයි හරියටම දවල් දෙකෙදි CCTV නරඹන්න අවශ්‍යයි. මොකද හේතුව හදන ක්‍රමය දැනගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම නියතඹරණ ඇරඹිය යුතු වෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි අලි සෝදානම් බුද්ධිමා එක්ක කතා කරන්න. දැන් බුද්ධිමා කතා කරපු දේවල් එක මේ රත්න විශ්ව මං හිතන්නේ මං ඊළඟට කතා කරන්නට අවශ්‍ය වෙන්නේ. දැන් මේ කිව්ව කතාව හැම දෙයක්ම සම්බන්ධ කරාම මේ අපි පුංචි කාලේ කියනවානේ මේ ගණන් හදන්න පුළුවන් වැඩිපුර පිරිමිලා මයින්ඩ් කියලා බුද්ධිමා. දැන් බුද්ධිමාට පන්ති එහෙම අවස්ථා ඇතිනේ. මේ අපි කියනවා මේ ඔබේ විෂයත් එක්ක කතා කළොත් එහෙම මේ ඉක්මනින් දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් පිරිමිලා මයින්ඩ්ද ගැහැණු ළමයින්ද. දැන් බුද්ධිමා හොඳ උදාහරණයක් කාන්තාවන්ගේ පැත්තෙන් පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න මොකද මේ විෂය පැත්තෙන්. වාසනා ගැහැණු ළමයිද පිරිමිලා ළමයිද කියලා අහුවොත් ඒකට කියන්න බෑ. සමහර පුද්ගලයෝ ඉන්නවා ඉක්මනින් දේවල් ග්‍රහණය කරගන්න පුළුවන්. එයා ගැහැණු ළමයි කෝ පිරිමිලා ළමයි වෙන්නට පුළුවන්. ඒ නිසා එයා කවුද කියලා දන්නේ නෑ. හැබැයි බුද්ධිමාගේ මීට කලින් කරපු කතාව ඔබට මම මනෝවිද්‍යාත්මක ඇහැකින් කිව්වොතින් දැන් ඇය කියනවා ඇය අපි දන්නවා ඔබ දැන් ගණිතය කියන විෂය වගේ තර්කානුකූල ඒ වගේ දේවල් අපේ මොළය දෙකොටසක් තියෙනවා වම් මොළය සහ දකුණු මොළය. මේ වම් මොළය තමයි වාසනා මේ ග්‍රහණය කරගන්නේ. එතකොට දකුණු මොළය කියන්නේ හරීම සංවේදී නැත්තම් ඉතාමත් නිර්මාණශීලී සහ సౌందర్యාත්මක දේවල් ඒ වගේ. එතකොට මේ මොළ දෙකම හරි විදිහට වැඩ කරන්න ඕනේ. එක පැත්තක් විතරක් ගණන්ම ජීවිතය දාගෙන හිටියොත් එහෙම ජීවිතය සම්බර නැහැ. ඒ වගේම අර අනිත් දේවල් సౌందర్యාත්මක විෂයන් විතරක් කරගෙන හිටියොත් ඒ සමබර නැහැ. දැන් ඇයගේ ජීවිතයේ මේ තරම් ඥානය පාවිච්චි කරන්න නැත්තම් මතකය පාවිච්චි කරන්න බුද්ධිය මෙහෙවන්නට හරි විදිහට විභාගවලට පිළිතුරු සපයන්න මේ දේවල් කොහොමද කළමනාකරණය කරගත්තේ කිව්වහම මනෝවිද්‍යාත්මක අපි එක පැත්තකින් කියනවා සහජ මොළය. මේ සහජ මොළය කියන එක වාසනා ඇත්තටම මෞකුසේ හිටිද්දි මවගේ සිතුවිලි අනුවත් දරුවාගේ සහජ මොළය පිහිටුණා කියලා තමයි මනෝවිද්‍යාව කියන්නේ. ඊට අමතරව අපි කියනවා ඥානමය සංකල්ප තුලින් ඊටත් එහාට ගිහිලා පාරිසරික සංකල්ප තුලින්. හැබැයි අද ලෝකය හඳුනාගෙන තියෙන දෙයක් තමයි විද්‍යාඥයෝ කියන දෙයක් තමයි මනෝවිද්‍යාඥයෝ ඔවුන් කියනවා පාරිසරික සංකල්ප ඉතාමත් බලවත්ම පුද්ගලයෙක්ගේ දියුණුවට නැත්නම් සාර්ථකත්වයට බලපානවා කියන එක. එතකොට බුද්ධිමාට මොනකද වෙලා තියෙන්නේ පාරිසරික සංකල්ප තමයි මේක තුනේ. ඇය ගණිතයද හදාරලා තියෙනවා. ඇය ජීව විද්‍යාවද හදාරලා තියෙනවා. ඇය බැලේ ඩාන්සින් කරලා තියෙනවා. ඇය වොලිබෝල් සෙල්ලම් කරලා තියෙනවා. සියලු දේ මේ සියලු දේ පදමට හදාගන්න ඇය අධ්‍යාත්මය දියුණු කරගන්න දහම් පාසල්ද ගිහින් තියෙනවා. හරියට චෙෆ් හදන පුඩිම වගේ කියලා මට හිතුණා. මේ පුඩිමට චෙෆ් වෙලාවක් ගත්තා. කරන ක්‍රමවේදය නිසයාකරින් කියලා දුන්නා. හදිස්සි වෙන්න එපා. සමහර වචන කෝ හීන් සීරුවට මේක දාන්න ඕනේ. ඒ වගේ ඔහුගේ වෘත්තිය තුලින් මේ පුඩිම හදාගන්න යම් විදියක් අපට විද්‍යානුකූලව කිව්වද අන්නේ සේම ජීවිතය කියනක හදාගන්න අවශ්‍ය ඒ දේවල් ඒ රසකාරක ඒ සියලු දේවල් මේ බුද්ධිමාගේ ජීවිත කතාව තුලින් අපි දැන් උපුටා ගත්තා. ඒ නිසා ඔබ දැන් ගිය තඹරා බලනවා නම් ඔබේ දරුවාව කොහොමද පෝෂණය කරන්න ඕනේ? දරුවාට විභාග 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 ලකුණු ලකුණු ඒ එහෙම කියන්නේ නැතුව අධ්‍යාත්මය දිනු කරන්න ඒ වගේම සංවේදී නිර්මාණශීලී సౌందర్యාත්මක පැත්තක් දිනු කරන්න ඒ වගේම අර යාන්ත්‍රික නැත්නම් විද්‍යාව ඒ වගේ දේවල් මේ සියලු දේවල් තුල සංකලනය වෙන්න සියලු දේවල් තුල සමබරව ඇසිරෙන්න දරුවාට අපි අවස්ථාව දෙන්නට ඕනේ. එහෙමනොත් තමයි අපි කියනයි මානසිකව හොඳ යහපැවැත්මක් ඇති වෙන්නේ මානසිකව හොඳ සමබරතාවයක් ඇති වෙන්නේ ඔබේ දරුවාට ඉගෙන ගන්නට අවශ්‍ය වෙන මානසික පුළුවන්කම එය ලැබෙන්නේ. බුද්ධිමා වැටෙන්න ගිය තැන්වල බුද්ධිමාට ප්‍රශ්න ඇති වෙච්ච තැන්වල බුද්ධිමා කියනවා බුද්ධිමාට පුළුවන් වුණා උත්තරේ හොයාගන්න. ඇයි උත්තරේ මාංගාවම තියෙනවා ඕන ප්‍රශ්නකට. හැබැයි සමහර වෙලාවට අපි හතර වටේ හොයනවා මනස අපිට හරියට ඒ පැහැදිලි කරලා දෙන්නේ නැත්නම් කොහොමද මනස පැහැදිලි කරලා දෙන්නේ? මනස පැහැදිලි කරලා දෙන්නේ අන්න ඒ වගේ පුළුවන්කම් තිබුණට. අපි අපි කියන්නට ඕනේ මව්වරුන් විශේෂම ලියතඹර බලන්නේ. ඒතර ඔබට තියෙනවා මේ සඳහා විශාල කාර්යයක් කරන්න. ලොකු බලපෑමක් ඔබේ දරුවට කරන්න. ඔබට මහා ලොකුවට ඔබට ආචාර උපාධියක් තියෙනට ඕනේ නැහැ මේකට. ඒක නිසා ඔබ මවක් වුණාම ඔබට ලැබෙනවා මාතෘත්වයේ ආචාර පදවිය. අන්න ඒ පදවිය තුලින් ඔබට පුළුවන් ඔබේ දරුවන්ට හරි විදිහේ මඟ පෙන්වීමක් කරන්න. මම හිතනවා අද මේ ලියතඹරා වැඩසටහනින් බුද්ධිමාගේ මේ ජීවිත කතාව අපි හරියට අපේ ඔළුවට ගත්තොත් ඔබට පුළුවන් ඔබේ දරුවා මෙහෙවන ආකාරය කොයි වගේද කියලා ඊටාම ප්‍රායෝගිකව දැනගන්න. ඒක නිසා මේ ඊටාමත්ම උපකාර වෙන්නේ ඒ නිසා. අධ්‍යාපනයේ විතරක් නඹුරු කරන්න එපා. ඉක්මනින්ම මේ ගන්න ඕනේ කියලා කියන්න එපා. හැම දෙයක්ම ඕනේ. දරුවට සෙල්ලම් කරන්න ඕනේ, දරුවට විනෝද වෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම ඕනේ. අනිත් එක තමයි බුද්ධිමා මෙතන නොකියපු මම පුවත්පතෙන් දැකපු තව කොටසක් තිබුණා. ඇය අන්තර්ජාතික පාසලකට ගියත් ඇගේ මව ඉතාමත්ම යම්කිසි
ප්‍රමාණයකට ඇයට නිදහස දුන්නේ. ඒ කියන්නේ අපේ අපිට තියෙන පරිසරය කිව්වහම සමාජයේ සංස්කෘතිය ආදී විවිධ තැන්. ඒතර සමහර තැන් ඇත්තටම අපේ දරුවන්ව යවන්න බැරි තැන්. ඒක නිසා ඒ ඒ ඒ වාරණයත් ඒ ඉතාමත්ම මෘදු ලෙස ඒ මම කරලා තිබුණා. ඒක නිසා දෙමව්පියනි විශේෂයෙන්ම මව්වරනි ඔබේ දරුවාට කොයි තැනද අපි වාරණය කරන්නේ? කොයි තැනදීද අපි දරුවාට නිදහස දෙන්නේ කියන එකත් මමක් විදියට ඉතාමත්ම ඉවක් වගේ ස්වයංව එයා අවබෝධ කරගන්නට ඕනේ. තමන්ගේ දරුවාගේ තියෙන පුළුවන්කම් සහ හැකියා නොහැකියා මත. ඒක නිසා මම හිතනවා මම ඇගේ කතාව මේ සම්පින්දණය කරලා මනෝවිද්‍යාත්මක ඇහින් මේ ප්‍රදර්ශනේ මේ ඔබට විග්‍රහ කළේ මේක තමයි අපේ ජීවිතය. ඇය කිව්වා ජීවිතයේ ගමනක් ජර්නි එකක්. මේ ජර්නි එක යන්න වේගෙන් යන තැන් ඇති, නවත්තිලා යන තැන් ඇති, වටපිට බලලා ඉන්න තැන් ආයි මුල ඉඳන් පටන් ගන්න තැන් මේ සියලු දේ තියෙනවා. බුද්ධිමා ළඟ ඉඳන් ඔව් ඔව් කියලා හැම දෙයකටම කියනවා. ඒක ඇත්ත. මම ඉඳන් මම රසබර උදාහරණ අරගෙන රසබර ප්‍රමාණ අරගෙන වෙන්ද වගේම රත්නමිස් මේක පැහැදිලි කරනවා. බොහොම හොඳ දෙයක් මම අහව ප්‍රශ්නෙ මේ බුද්ධිමා එතුමිය කියනවා මේ ගැහණියද පිරිමිද කියන නෙමේ කාරණාව පුද්ගලයයි වැඩගත් වෙන ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඔහු ගැහණියද පිරිමිද කියන කාරණාව. ඇත්තටම ඔව් ඉතින් අපිට පුළුවන්කම ලැබෙනවා ජීවිතේ අපි විවිධ අවස්ථාවල කියනවා ගැහණියට පුළුවන් පිරිමියට පුළුවන් කියලා නෑ. මේ දෙකලන්ටම පුළුවන්. කවුද සුවිශේෂී වෙන්නේ? ඇයි ගැහණියද පිරිමිද කියන කාරණාව පස්සේ අපි ඊට පස්සේ සලකා බැලිය යුතු වань. ඉතින් මේ දේවල් එක්ක අපි තව දේවල් කතා බහ කරනවා මේ විරාමයෙන් පස්සේ. පුංචි කාලේ පුංචි දරුවෙක්ට විශේෂයෙන් මං හිතුවොත් මං ඔබෙන් මේ ප්‍රශ්නේ අහුවොත් ඔබතුමියන් දෙදෙනා අඳිනවා මේ පුංචි කාලේ අපිට කවුරු කිව්වොත් කැමති චිත්‍රයක් අඳින්න කියලා අපි මොනවා හරි දැක්ක දෙයක් තමයි අපි අඳින්න උත්සාහ කරන්නේ. අපි මතකයි ඔබට මතක ඇති ගයක් අඳිනවා, පාරක් අඳිනවා, කඳු අඳිනවා, ඉර අඳිනවා, කුරුල්ල පියාඹනවා මේ දේවල් අපි කරනවා. අපි මේ දේවල් එක්ක පරිකල්පන ශක්තිය අපි වර්ධනය කරනවා. අපි චිත්‍රූපමවනවා. ජීවිතයේ අපිට පුළුවන්කමක් ලැබෙනවා නම් බුද්ධිමා හිතන විදියට, බුද්ධිමා ජීවිතයේ චිත්‍රූපමව විදියට ජීවිතේ ඉස්සරහා සැලසුම් කරන්න මං හිතන්නේ හරි වටිනවා. මේ රත්නමිස් බුද්ධිමා මාත් එක්ක කියනවා මේ මං හරි කැමති හැම දෙයක්ම කලින් හිතන්න මෙහෙම වේවි මෙහෙම වේවි මං ඉස්සරහට මෙහෙම කරනවා. කොහොමද මේ දේවල් ජීවිතේ එකතු කරගන්නේ? ඇත්තටම මේ වාසනා ඒක ඒක හරි වැදගත්ම ප්‍රශ්නයක්. මොකද මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් මම මවා ගන්නවා. මවාගන්නේ ඒ කියන්නේ අපි කියනවා begin with the end කියලා. අවසානයේ මවාගන්නවා. මවාගෙන ඒ ඉලක්කය කරා gradually step by step ඒකට යොමු වෙනවා. එහෙම තමයි මම කරන්නේ. ඉතින් උදාහරණයක් විදිහට අපි කියමු මොකක් හරි project එකක් කරන්න තියෙනවා කියලා. එතකොට ඒ project එකේ අවසානයේ අපි කියමු event එකක් organize කරන්න ඕනේ. ඒ event එකේ ඉන්න audience එක කවුද? stage එකේ වෙන්නේ මොන මොන දේවල්ද? අපි කියමු awards දෙනවා නම් certificates ද? awardees ලා එන්නේ කොහොමද? නැගිටලා ඒක ගන්න කොහොමද? ඒ සියලු දේ මම මවා ගන්නවා. මවා ගන්නේ අපි කියමු අවුරුද්දකට කලින්. ඊට පස්සේ ඒ ඒ ඒ දේ එදාට ඒක දකින කල්ම ඒ චිත්‍රූප මවනවා වාසනා. මව මව ඒ දේ ඒ අවස්ථාව ඒ දවස දැක දැක තමයි ඒකට වැඩ කරන්නේ. එන්න එහෙම ફોකස් එකක් තමයි මම තියාගන්නේ. දැන් ඇත්තටම මගේ ආචාර්ය උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් කිව්වොත් පෙරදෙන විශ්වවිද්‍යාලයේ ලංකාවේ ලොකුම ග්‍රැජුවේෂන් සෙරමනි එක තියෙන 3000ක් ග්‍රැජුවේට් වෙනවා. ඉතින් ඒ 3000ක් මැද්දේ ආචාර්ය උපාධිය ලබා ගන්නේ 5 දෙනෙක් විතර. සමහරක් වෙලාවට 6 දෙනෙක් විතර. ඉතින් එතකොට ඒ ඒ 5 6 දෙනා අතරට යන්න ඒ ඒ 3000ක් අතරේ ඒ එදාට ඒ උපාධිය ලබා ගන්න ඒ මොහොත මම චිත්‍රූප මවා ගන්නව අවුරුදු 4ක් තිස්සේ. ඒක මවාගෙන ඒක දැක දැක තමයි ඒකට පාඩම් කරන්නේ ඒ ඒ ફોකස් එක තියාගන්නේ. ඉතින් මම හිතනවා ඒක අතිශයින්ම අත්‍යවශ්‍යයි. ඒ වගේ අපි ඉලක්කයක් තියාගෙන රූප මවාගෙන අපි ඒ කරා යන එක කියලා. මොකද දැන් ගොඩාක් අවස්ථාවලදී දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි වාසනා මේ ફોකස් එකක් නැහැ. අරමුණක් නැහැ. එතකොට අරමුණක් නැහැ. අපි නිකන් අර කරන්නම් වාලේ දේවල් කරනවා. කරන්නම් වාලේ. ඔව්. මම දැන් රූප ගැන මතක් කරද්දී අපිට ඡාය රූප වගේක් තියෙනවා බුද්ධිමාගේ අරබන් අපිට අවස්ථාව තියෙනවා නම් ඔව් අපි මේ දකින්නේ ඔබේ තවත් එවැනි අවස්ථාවක්. ඔව් මේ ඇත්තටම NIBM ආයතනයේ මම ටෝස් මාස්ටර්ස් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට්. ඉතින් අපි පහුගිය මාස 6දී අපි අවෝඩ් එකක් ගත්තා ක්ලබ් එකට ඉන්ටර්නැෂනල් අවෝඩ් එකක් ඒක ගත්ත අවස්ථාව. මේ මගේ දෙමාපියෝ ඒ වගේම මගේ මල්ලි අවුරුදු 14ක් වෙන්නේ යාට තාමත් පාසල් යනවා. ඉතින් මේ මම PhD එක ගත්තු අවස්ථාව දෙමාපියෝ මේ ඇත්තටම පැනල් ඩිස්කෂන් එකක සම්බන්ධ වෙලා කතා කරන අවස්ථාවක්.
මේ ඇත්තටම 3000ක් ළමයි ඔඩියන්ස් එකක් ඉස්සරහා දේශන කියන්නේ මම කීනෝට් ස්පීකර් කෙනෙක් විදිහට කතා කරන අවස්ථාවක් ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකක හොඳයි ඉතින් මේ විදිහට චිත්‍ර රූප ගැන කතා කරද්දි ඡායාරූප මවනවා අපි එතකොට ඡායාරූප දකින්නවා අපි මේ 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 දේවල් එක ඉතින් ඇත්තටම වාසනා ඔයාලට ඒකට ඇඩ් කරන්න මට මතකයි මම PhD එකට මම මේ ටාගට් එක තියාගත්තු අවස්ථාවේ ඉඳලා මම මේක ඉවර කරනවා මේ අවුරුද්දේ ලාබාලතම ආචාර්ය උපාධි ලබා ගන්න කෙනා මම බවට පත් වෙනවා කියන ඒ ફોකස් එකේ ටාගට් එක තියාගෙන හැමදාම උදේට නැගිටිනකොට මම ලියා ගන්නවා මගේ ටාගට් එකට යන්න මම අද කරන්නේ මේ මේ දේවල් ටික. නිදා ගන්නකොට මම ඒ දේවල් ටික කරාද කියලා බලලා සතුටට පත් වෙලා හෙට දවසේ මම මේ දේවල් කරනවා මගේ ඉලක්කය කරා යන්න කියන ඒ planning plan එක. ඒ කියන්නේ අපි සැලසුම අපේ නිවැරදි වෙන්නත් ඕනේ. සැලසුම වැරදි වුණොත් අපිට අපේ ඉලක්කය කරා යන්න බෑ. ඉතින් මම තවත් දෙයක් කියන්න කැමතියි. අපි කියන්නේ අපේ දූ දරුවන්ට plan එකක් තියාගන්න ඕනේ ජීවිතේ. දැන් ඔයා මගෙන් ඇහුවොත් එහෙම මගේ ඊළඟ සති දෙකේ මම මොනාද කරන්නේ කියලා මගේ මුළු කැලෙන්ඩර් එකම මට ඔයාලට කියන්න පුළුවන් දැන්. Everything is planned. නමුත් අපි plan කරන විදිහට යම් යම් දේවල් නොවෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එතකොට අපිට plan B එකක් තියෙනවා. plan A එක වැඩ කරන්නේ නැත්නම් ඒකට plan B එකක් තියෙනවා. ඉතින් ඒ වගේ planning කියන දේ හරිම important. ඔව්. ඔහොම මම ගන්නවා තවත් මම හිතන්නේ මේක තමයි අමාරුම ප්‍රශ්නේ. දැන් මම ඊයේ දවසේ ඔබත් එක්ක කතා කරද්දී රත්නා මිස් මෙයා අපේ බුද්ධිමා කියනවා මේ මම අහනවා මේ දැන් ඔය හැමදේම කරද්දී ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්න හිතුන්නේ නැද්ද? අපේ ගෑනු ළමයි කියනවනේ එහෙම තිබ්බොත් හොඳයි මේ දේ සම්බර කරගන්න පුළුවන්. එහෙම වෙනවා නම් හොඳයි. මේ දේවල් එක්ක හොඳ උත්තරයක් මට දෙනවා ඔන්න අවස්ථාවේ ගැන කියන්නේ. ඇත්තටම මේ වාසනා ඉතින් මම කිව්වා වගේ මගේ ටයිම් ටේබල් එක ගත්තොත් සතියකට තියෙන ටයිම් ටේබල් එක නේද ඩබල් ඩිග්‍රී එකක් කරුවා. එතකොට මම කැම්පස් යන්නේ අවුරුදු 16දී 15දී ඒ ලෙවල්ස් ඉවර කරලා 16දී කැම්පස් ගිහලා ඩබල් ඩිග්‍රී එකක් කරන්නේ. සතිය දවස් 5ම ෆුලි ඔකියුපයිඩ්. ඊළඟට වීකෙන්ඩ් එක ගත්තාම සැටර්ඩේ දවසත් දහම් පාසලට මම වෙන් කරලා තියෙන දවසක්. සන්ඩේ දවස තියෙන්නේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන්න. ඉතින් මට ඇත්තටම කාල සීමාවක් තිබ්බේම නැහැ ඒ පැත්තට යොමු වෙන්න. නමුත් මම හැම අවස්ථාවෙදිම හිතුවා අපිට නිවැරදි කාලයේදී නිවැරදි වෙලාවේදී හරි වෙලාවේදී හරි පුද්ගලයා ජීවිතේට හම්බ වෙයි කියන එක. ඉතින් ඒ දවස වෙනකන් හිටියා. හරි පුද්ගලයා කියන එකක් තියෙන්න ඕනේ. හරි පුද්ගලයා හම්බුණා කියලා රත්නම් මිස් කියනවානේ. හරි පුද්ගලයා හම්බුණ දවස මම ගන්න පැය 24 කියන කාලය ගැන චුට්ටක් අහන්න කැමතියි. පැවිසි හතරේ කාලය තුළදී ඇත්තටම මේ ඒක වෙන්නේ මම 2017 දී තමයි මට මම ගොඩක්ම ළඟින් ආශ්‍රය කරන්නේ මේ මගේ දැන් සමියාව. ඉතින් ඇත්තටම මේ වාසනා එයා අපි මේ දකින්නේ ඔබේ ඡායාරූපයක් විවාහ දිනයේ දවසේදී. ඉතින් මගේ නේබ මේ අසල්වාසීන් යහපැත්තේ ලේන් එකේ ඉතින් අවුරුදු 27ක් තිස්සේ අපි එකම යහපැත්තේ ලේන් එකේ එකම පරිසරයේ හැදිලා වැඩිලා තියෙන පොඩි කාලේ ඉඳලම නමුත් කවදාකවත් කතා කරලවත් නැහැ මුණ ගැහිලත් නැහැ මොකද මාව යහපැත්තේ ගෙදරටවත් අරින්නේ නැහැ අපේ අම්මලා තාත්තලා සෙල්ලම් කරන්නවත් මේ යාළුවොත් එක්ක ගොඩාක් කාලය ගත කරන්න එහෙම ඇරලා නැහැ මම ඉතින් බොහොම රිසර්ව්ඩ් ජීවිතයක් තමයි මම ගත කරේ ඉතින් ඇත්තටම ශමෙන්ගේ හොඳම යාළුවා අපේ මගේ ගෙදරට යහපැත්තේ ඉතින් මේ යත් එක්ක පාඩම් කරලා තියෙනවා. ඉතින් මාව දැකලා තියෙනවා යා ගොඩක් මම පොඩි කාලේ ඉඳලා. නමුත් මුණ ගැහිලා නැහැ. ඉතින් ටෝස් මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් ඕර්ගනයිසේෂන් එකේ අපි දෙන්නම ටෝස් මාස්ටර්ස්ලා. ඉතින් 2017 මම ලීඩර්ෂිප් ට්‍රැක් එකෙන් ඉදිරියට යන කෙනෙක්. එයා කමියුනිකේෂන් ට්‍රැක් එකෙන් ඉදිරියට යන කෙනෙක්. ඉතින් මම ජජ් කෙනෙක්. එයා කන්ටෙස්ටන්ට් කෙනෙක්. ඉතින් ඇත්තටම ඒ අවස්ථාවදී තමයි ගොඩාක්ම සමීප වෙන්න අපි අවස්ථාවක් ලැබුණේ. ඉතින් එතකොට මේ ඒ කන්ටෙස්ට් එකේදී ඇත්තටම මේ පෝස් එකක් තිබුණා මම ඔයාලට කිව්වා වගේ ස්පීච් එකේ. ඉතින් ඊට පස්සේ ඒ අවස්ථාවේදී මම කන්ටෙස්ට් එක ඉවර වෙලා යන්න සූදානම් වෙලා මම ඇහුවා මේ
මේ පෝස් එක ඉන්ටෙන්ෂනලිද නොන් ඉන්ටෙන්ෂනලිද ඇත්තරම තිබ්බේ මොකද ඊළඟ ලෙවල් එකට ගියොත් මට තේරුණා ඒක ඇත්තරම දිනන්න පුළුවන් ස්පීච් එකක් කියලා පාඩුවක් වෙයි කියලා. ඉතින් ඒක නිසා මම ඇහුවා මේක මේ මේ පෝස් එක තිබ්බේයි කියලා. ඉතින් ඒක තමයි කතා කරපු පළවෙනි අවස්ථාව. හොඳයි. ඉතින් ජීවිතයට ආදරේ කොච්චර ඕනද හැබැයි එතුමිය කියෝ විදිහට බුද්ධිමා කියෝ විදිහට ඒක හරිම කාලෙදි හරිම කෙනා આવી එතකම් බලන් ඉන්න කියලා මතක් කරනවා. ඉතින් රත්නමි ස්තවදීව කතා බහ කරමු මේ විරාමයෙන් පස්සේ. අද ලිතඹරා තුලින් අපි හැදුවේ කැරමල් පුඩින් එකක්. ඉතින් ගොඩක් කට්ටිය ආස කරන විශේෂයෙන් මේ පොඩි අය ගොඩාක් ආස කරන විදිය පුඩින් එකක් තමයි අද අපි හැදුවේ. ඉතින් වඩු කාලෙත් තියෙන හින්දා මම අම්මට කියන්න මේ වගේ පුඩින් එකක් අද හවසටම හදලා දෙන්න කියලා නේද ෂෙෆ්. ඉතින් හරිම ඉතාමත්ම මේ ලෙහෙසියෙන් පහසුවෙන් මේ හැමදේක්ම අපි කරගත්ත. ඔබට පේනවා ඇති හරිම ලස්සනයි හොඳ පෙනුමකට තියෙනවා. ඉතින් මම හිතනවා රසත් ඒ වගේම ඇති කියලා. ඉතින් අද දවසේදී අපිට මේ වගේ කැරමල් පුඩින් එකක් හදන්න කියලා දුන්නේ ෂෙෆ් ප්‍රවීණ විද්‍යාරත්න. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි ආයුබෝවන් කියලා සමු දෙනවා. අපි ලබන සතියේ සිකුරා දවසේදී මේ වගේ රසවත් අතුරු පසක් සාදා ගන්න ආකාරය ගැන දැනගමු නේද ෂෙෆ්. ඔව්. හරි. ඉතින් නැවතත් අවස්ථාව ලබා දෙනවා වාසනාවක පැත්තට. ඔව්. සතියේදී විරාමයේ අතුරුතුර අපි හැමෝම කතා වුණානේ මේ අද මේ හොරාවන් දෙක මැදි අපිට කියලා වුණා. දැන් කාල වේලා අවසන් වෙලා තියෙන්නේ. අවසන් වශයෙන් ඔබතුමියට තියෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට යමක් කියන්න බුද්ධිමා ගැන මතක් කරනවා. මම මේක අඳුරන කැමැති බුද්ධිමා පිළිබඳව සමාලෝචනය කියලා අපිට කොහොමද ප්‍රායෝගික බුද්ධිමාගේ මේ කතාවෙන් අපි මොනවද ගන්න කියන එක. ඇය අවසාන කතාවේදී කිව්වා ඇය ගොඩක් හිතින් චිත්‍ර රූප මවනවා කියලා. මම හිතනවා මනෝවිද්‍යාත්මක ඔබ අහලා ඇති අපි නිතර කියන දෙයක් තමයි ඔබට දෙයක් දිනා ගන්නට ඕනේ නම් ඒ ඔබ මනසින් දකින්නට ඕනේ. ඒ මනසේ අල්ලගෙන තියා ගන්නට ඕනේ. ඊටත් වඩා ලස්සන දෙයක් කිව්වා ඇය. ඇය කිව්වා මම එහෙම චිත්‍ර රූප මවලා ඒ පිළිබඳව හිතලා මම සතුටු වෙනවා කියලා. අන්නේ නිරාමිස ප්‍රීතිය ඉතාම වැදගත් දෙයක්. මොකද අපි දෙයක් හිතින් මවල අපි ඒ වෙනුවෙන් සතුට වෙනකොට අපේ ශාරීරිකව ලොකු රසායනික සංයෝග තුලින් ලොකු උත්තේජනයක් කරනවා. මේ උත්තේජනය අපේ ජීවිතේ මාර්ග හොයාගන්න ප්‍රශ්නයක් අහම විසඳුම හොයාගන්න නැත්නම් අපි පාඩම් කරන දෙයක් මතක තියාගන්න මේ හැම දෙයකටම උදව් වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා බුද්ධිමාගේ මේ ජීවිත කතාවේ ගොඩක් දේවල් අපිට ගොඩක් ආදර්ශයක් විදිහට ගන්නට පුළුවන්. ඒ වගේම ඔබට ඔබේ දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා මේ කියපු අධ්‍යාත්මික දියුණුව මේ වගේම ඉතාම මනස සමබර කරගන්න හැටි මේ සියලු දේවල් එකට එකතු කරලා එක කෑල්ලක් විතරක් ගන්න නැතුව එක කොටසක් විතරක් ගන්න නැතුව එහෙම ගන්නට පුළුවන් නම් ඔබටත් පුළුවන් මේ වගේ බුද්ධිමාල බිහි කරන්නට. ඔව් රත්නමිස් මේ අපි ඡායාරූප තුලින් දැක්ක අපි කතා කළා දවසේදී බුද්ධිමා ගැන මේ හැම දෙයක්ම දැකලා මේ පුංචි වයසට මේ වැඩ කොටස අය කොහොමද කළේ කියලා ඔබ හිතනවා ඇති. මම හිතන්නේ අවසාන වශයෙන් බුද්ධිමාට අවස්ථාව තියෙනවා ස්තුති කරන්න යමක් කැදී. ඒ වගේම යමක් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න නැති ඔන්න අවස්ථාව තියෙනවා ඒ ගැන මතක් කරගන්න. ඔව් ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මගේ දෙමව්පියන්ට ඒ වගේම මගේ ගුරුවරුන්ට. මම ඒ සියලු දෙනා නිසා අද මෙතන ඉන්නේ. ඒ වගේම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මගේ සැමියාට. මට අදටත් හැම වෙලේම මාව ධෛර්යවන්ත කරනවා මම කරන ධෛර්යමත් කරනවා මම කරන සියලු දෙයටම. ඉතින් ඒ වගේම මම කැමති මගේ මේ මම කැමති ප්‍රේක්ෂක හැම දූදරුවෙක්ටමත් කියන්න ඉලක්කයක් තියාගන්න ඕනේ අපි ජීවිතේ. ඒ වගේම අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ කරා යන මාර්ගයේ අපි සැලසුම් කරගෙන අපි එක අඩියක් එක අවස්ථාවක අරගෙන ඒ ඒ සැලසුමත් එක්ක අපි ඒ ඉලක්කය කරා යා යුතුයි. ඇත්තටම අපි ඉලක්කයක් තියෙනවා නම් අපිට ඒ ඉලක්කය කරා යන්නම පුළුවන්. ඒ ධෛර්යය තියෙනවා නම්. ඉතින් ඒ ධෛර්යයත් ඒ වගේම අත්‍යවශ්‍යයි. ඉතින් මම කියන්න කැමති ඒ එහෙම අපිට ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් නම් අපිට හැමදාම සතුටින් සිනහවක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. බුද්ධිමා ඉතින් අද දවසේදී ඔබ මේ කියපු හැම දෙයක් එක්කම අපි අර කතාවට කියනවානේ සමහරක් ගමන් තියෙනවා අපිට යන්න මීටර 100 දුවනවා වගේ. සමහරක් අවස්ථා තියෙනවා මැරතන් එකක් දුවනවා වගේ. මේකේ පවත්වාගෙන යන්න තමයි අත්‍යවශ්‍ය වෙන්නේ ජීවිතය තුළ. ඉතින් අද දවසේදී මේ හොරාවන් දෙක තුළ ඔබට බොහෝ දේවල් ඔබේ ජීවිතයට ඔබ එකතු කරගත්තායි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ සංවාදය ලස්සන කරන්න අර්ථවත් කරන අපිත් එක්ක සම්බන්ධ වුණා මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නපුෂ්ප කුමාරි මාත්මී. බොහොම ස්තුතියි ඔබතුමීගේ පැමිණීම සම්බන්ධයෙන් අනිත් දවසේ මුණ ගැහමු. श्री लंका लाबालतम आचार्य उपाधिधारिणी जातक व्यापार कर्मणाकारित्व आयतने पारिकणिक विद्यांशाधिपति आचार्य बुद्धि महंसनी सुब सिंह ओम स्तुति हरिटम दवाल दिखट लबण सौंदे बलापुर जयगन मे मूल विषय में क्रियात्मक कुमंत्रण करना जयग्रहण.
Hadama